අයිබෝවන් අද මා ඔබත් සමග නැවත සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය ඒ වගේම ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවය විද්‍යාපීඨ කතිකාචාර්යවරුන් වඳ වගේ නිමෙත් තරඟ විභාග ඒ වගේම අපි දන්න ප්‍රදේශ කීපයක පළාත් සභා මට්ටමින් ගුරුවරු බඳ වගේ නිමෙත් තරඟ විභාග ආදී මේ අධ්‍යාපන ශාස්ත්‍ර සම්බන්ධ විභාග ගණනාවක් මේ වන විට ගැසට් කරලා තියෙනවා එතකොට පවතින තත්ත්වයන් අනුව කොවිඩ් 19 වසංග තත්ත්වය හමුවේ නිරෝධායන ඇඳුරේතිය පැවතුණත් විභාග දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධයෙන් විභාග පැවැත්වීමට හැකියාව ලද සැනින් මේ විභාග කාලසටහන අපිට දකින්න හැකියාව ලැබේ. ඒ නිසා මා විශ්වාස කරනවා ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවය හිමත් නැත්නම් විද්‍යාපීඨ කතිකාචාර්යවරුන් බදවා ගැනීමේ විභාගයේ ඔක්තෝබර් මාසයේ තුල අනිවාර්යයෙන්ම පැවැත්වෙයි කියන විශ්වාසය මේ වෙනකොට තහවුරු වෙලා තියෙනවා. ඒකම අධ්‍යාපන පරිපාලන සේවය දෙසැම්බර් මාසේ ජනවාරි මාසේ වෙනකොට බොහෝ දුරට පැවැත්වෙයි කියන විශ්වාසය අපිට තියෙනවා. එතකොට ඊට මෙහා පැත්තේ ගුරුවරුන් බදවා ගැනීමේ පළාත් සභා මට්ටමේ තරඟ විභාග පැවැත්වෙයි කියලා විශ්වාස කරනවා. ඉතින් මම විශේෂයෙන් මේ අධ්‍යාපන ශාස්ත්‍රය සම්බන්ධයෙන් කතා කරේ අද දවසේ මගේ මාතෘකාව වෙන්නේ අධ්‍යාපන ශාස්ත්‍රය හා සම්බන්ධ අධ්‍යාපන මූලධර්ම අධ්‍යාපන පරිපාලනය සහ අධ්‍යාපනයේ තියෙන සාමාන්‍ය දැනුම කියන විෂය පදනම් කරගත්තු දේශනයක් තමයි අද දවසේ මා ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතොර මේක මේ මා කියු විභාගවලට පමණක් නෙවෙයි ශ්‍රී ලංකා විදුහල්පති සේවය ඒ වගේම ශ්‍රී ලංකා ගුරු සේවයේ ඉන්න සියලුම මහත්ම මහත්මීන්ට මේක වැදගත් වෙයි තමන්ගේ ප්‍රායෝගික අධ්‍යාපන විෂය කරුණු එහෙම නැත්නම් ප්‍රායෝගික ජීවිතයේදී ගොඩක් වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා. මොකද මා වෙතින් අහලා එවලා තිබ්බ ගොඩක් ප්‍රශ්න වලට විසඳුම් විදිහට තමයි අද මම මේ දේශනේ සංවිධානය කරේ. දැන් අපි බලමු දරුවෙකුගේ දැනුම ආකල්ප සහ කුසලතා වර්ධනය කිරීම තමයි ප්‍රධාන වශයෙන්ම අධ්‍යාපන ශාස්ත්‍රය තුළ ඉන්න ඔබ සැම කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැනුම පමණක් වර්ධනය කිරීමකුත් නෙවෙයි, ආකල්ප පමණක් වර්ධනය කිරීමකුත් නෙවෙයි, කුසලතා පමණක් වර්ධනය කිරීමකුත් නෙවෙයි. දැනුම ආකල්ප කුසලතා වර්ධනය කිරීමෙන් සංවර්ධනය කිරීමෙන් තමයි සමස්ත විෂය නිර්දේශය සම්පූර්ණ කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ සමස්ත විෂය නිර්දේශය තුළ එතකොට අපි හඳුනාගත්තු දැනුම විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ආකල්ප සහ සැඟවුණු විෂය මාලාව තුළ කුසලතා වර්ධනය කිරීමකුත් අපි බලාපොරොත්තු වෙනවා. එතකොට මෙන්න මේ ක්‍රියාවලිය අපි හඳුන්වනවා සමබර පෞරුෂයක් ඇති කිරීම කියලා. ශිෂ්‍යයෙකු තුළ මේ බොහෝ ඉදිරියට සමාජයට තමයි අපි යවන්නේ. එතකොට මේ සමබර පෞරුෂයක් ඇති කිරීම තමයි අපි මෙතෙන්දී බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ සම්බන්ධයෙන් මෙවැනි කටයුතු කරනකොට අපි දකින තව දෙයක් තියෙනවා. ඒක තමයි එතකොට මේ ඉගෙනුම් සංකල්ප හරියට මේ සමබර පෞරුෂයකින් යුතු ඉගෙනුම් ක්‍රියාවලියක් සිද්ධ වෙන්න නම් අපි ඉගෙනුම් සංකල්ප සාක්ෂාත් කරගත යුතුයි. ඒ සඳහා ශිෂ්‍ය දැන් අපි දන්නවා අපේ ලං වර්තමානයේ තියෙන්නේ ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයක්. ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් තුළ ගුරුවරයා හා ශිෂ්‍යයා සමග එකට යන ගමනක් තියෙන්න ඕනේ. ශිෂ්‍ය කේන්ද්‍රීය වුණාට ගුරුවරයාගේ මඟ පෙන්වීම, ගුරුවරයාගේ දායකත්වය ශිෂ්‍යයාට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. එතකොට ඒ අධ්‍යක්ෂීන් ඉගෙනුම් ක්‍රමවේදවලට සංකල්පවලට බලපානවා. එතකොට ප්‍රධාන වශයෙන්ම සංකල්ප අරමුණු හා ඉලක්ක මේ දෙකම ශිෂ්‍ය අරමුණු ඒ වගේම ශිෂ්‍ය ඉලක්ක පදනම් කරගෙන තමයි මේක සංකල්ප බිහි කරගන්න අපිට අවශ්‍ය වෙන්නේ. එතකොට අපි බයක බලුවොත් එහෙම අපේක්ෂණ ඒ වගේම රුචි අරුචිකම් ඊළඟට ශිෂ්‍ය පරිණතිය කිව්වහම එයාගේ වැඩිම අනුව මානසික වැඩිම වෙන්න පුළුවන්, අධ්‍යාත්මික වැඩිම වෙන්න පුළුවන්. ඊළඟට ආර්මීය ලක්ෂණ ලබාගෙන අධ්‍යක්ෂීන් මෙන්න මේවා හඳුනා ගැනීම කළ යුතු වෙනවා. එතකොට අපි අධ්‍යාපන පරිපාලනයේ කියන විෂයෙදි විශේෂයෙන් සඳහන් කරන දෙයක් තමයි මේ ගුරුබවතුන් පිළිබඳවත් ඒ වගේම ඒ ගුරුබවතුන් යටතේ ඉන්න ශිෂ්‍ය ප්‍රජාව පිළිබඳවත් එකම පාසල් සම්බන්ධයෙන් පාසල් ප්‍රජාව පිළිබඳවත් අපේක්ෂිත රුචි අරුචිකම් පරිණතිය ආර්මීය ලක්ෂණ අධ්‍යක්ෂීන් මේවා හඳුනාගත කටයුතු කිරීම තමයි වඩා හොඳ පරිපාලකයේ සතුව හොඳ පරිපාලන ව්‍යුහයක් තුලින් අපිට කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම විෂය අධ්‍යක්ෂකවරු
විදියට පත් වෙන අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන්ට ප්‍රධාන වශයෙන් මේ ලක්ෂණ හැම එකක්ම තිබිය යුතුයි මොකද හේතුව ඔහු ගුරුවරු විතරක් නෙමෙයි පරිපාලනය වෙන්නේ ඔහුගේ විෂය තුල ශිෂ්‍ය අධීක්ෂණය අනිවාර්යයෙන්ම තියෙනවා ඒ හින්දා අපි දා බොහෝ වෙලාවට දන්න දෙයක් තමයි මේ ගුරු මේ අධ්‍යාපන ය කියන්නේ එක්තරා ආකාරයකින් බැලුවොත් මේ රිසර්ච් එක පර්යේෂණය එතකොට මේ ගුරුවරයාගේ පර්යේෂණයේ විදිහට අපි හඳුනගන්න පර්යේෂණාගාරය නැත්නම් ලැබ් එක විදිහට අපිට පේන්න තියෙන කවුද පන්ති කාමරය ඔහුගේ හෝ ඇගේ ලැබ් එක විදිහට අපි හඳුනගන්නේ පන්ති කාමරය එතකොට මේ සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන්ම එඩ්ගා ඩේල්ගේ 1946 ඔහු ඉදිරිපත් කළ මහාචාර්ය එඩ්ගා ඩේල් තමන්ගේ මේ අධ්‍යක්ීම් කේතුව කියලා විෂය විශේෂ වූ අධ්‍යාපනික සංකල්ප එහෙම නැත්නම් දැනුක ආකල්ප සහ කුසලතා තුනම එකතු වන්න වඩාත් හොඳින් ඉගෙනුම් ඉගෙනුම් ක්‍රියාවලිය සිද්ධ කරන්නේ කොහොමද කියන එක ඔහු හඳුන්වලා දුන්නා. ඒ සඳහා මේ එඩ්ගා ඩේල්ගේ මේ අධ්‍යක්ීම් කේතුව අපිට උපකාර කරගන්න පුළුවන්. එතකොට මේ මහාචාර්ය එඩ්ගා ඩේල් කිව්වේ මොකද්ද? ඔහු ප්‍රධාන වශයෙන්ම බලන්නේ ඉගෙනුම් ඉගෙනුම් ක්‍රියාවලිය කොහොමද නියම විදිහට සංකල්ප මේ දරුවගේ පරිකල්පන ශක්තිය ඇතුළට ගෙනියන්නේ. එහෙනම් මේ සංකල්ප සංයුක්ත සහ වියුක්ත කියලා ප්‍රධාන කොටස් දෙකකට නැවත වෙන් කරන්න පුළුවන් අපිට. සංකල්ප හඳුනා ගන්න පුළුවන් අපි සංයුක්ත සංකල්ප වියුක්ත සංකල්ප. සංයුක්ත සංකල්ප සහ වියුක්ත සංකල්ප. සංයුක්ත දැන් මේකෙත් මේ හුඟක් අයට මෙන්න මේ ප්‍රශ්න තියෙනවා මේ වචන පාවිච්චි කළාට මේ වචන වල හැබෑ තේරුම මොකක්ද කියන එක. සංයුක්ත කියන්නේ සංකල්ප කියන එකේදී අපි අදහස් කරන්නේ ඉන්ද්‍රිය සංජානනය සඳහා හැකියාව ඇති. ඉන්ද්‍රිය සංජානනයට හැකියාව ඇති සංකල්ප වලට අපි සංයුක්ත සංකල්ප කියනවා. එහෙම නැත්නම් පරිකල්පණයට වාජනය කරන්න පුළුවන්. එහෙම ඉන්ද්‍රිය සංකල්ප වලට අයිති කරගන්නේ නැති සංකල්පයක් ගත්තාම අපි මේ වියුක්ත සංකල්ප කියලා හඳුනා ගන්න පුළුවන් අපිට. එතකොට මේක තවදුරටත් මම ඔබට උදාහරණ කීපයක් මගින් විස්තර කරන්නම්. ඔය එතකොට අපි බලමු මේ සංයුක්ත සංකල්ප සහ වියුක්ත සංකල්ප කියන්නේ මොකක්ද කියලා පොඩි උදාහරණ කීපයක් සමග. දැන් මම ඔබට කිව්වේ සංයුක්ත සංකල්ප කියලා ප්‍රධාන වශයෙන්ම අපි හඳුනාගත්තේ යම්කිසි ඉන්ද්‍රියන් වලට සංජානනය කළ හැකි ඒ කියන්නේ අපේ පංචේන්ද්‍රයන්ට ඇස කන නාසය දිව සම කියන රූප ශබ්ද ගන්ධ ස්පර්ශ රස කියන සංවේදන වලින් අපිට හඳුනාගත යුතු සංකල්ප වලට අපි සංයුක්ත සංකල්ප කියලා කියනවා. එහෙම නැතුව අපිට සැබෑ ලෙසම දකින්න බැරි අහන්න බැරි නමුත් අපි පරිකල්පණය අපි මනස විදාගෙන යම්කිසි දේවල් අදහ තේරුම් ගන්න ඉගෙන ගන්න අවස්ථා තියෙනවා. උදාහරණයක් ගත්තොත් දැන් සූර්ය ග්‍රහ මණ්ඩලය ගන්න සෞරග්‍රහ මණ්ඩලය ගත්තොත් එහෙම අපිට සෞරග්‍රහ මණ්ඩලයට යන්න බෑ. එතකොට ඒක වියුක්තයි. සංයුක්තනේ අපිට අපේ මේ මේ ඉන්ද්‍රියන්ට ගෝචර වෙන්නේ නෑ. එහෙනම් අපි මොකද කරන්නේ? එවැනි සංකල්පයක් ඉගෙන ගන්නකොට අපි භාවිතා කරන්නේ වියුක්ත සංකල්පයක්. හැබැයි වියුක්ත සංකල්ප උගන්නනකොට හැකිතාක් දුරට සංයුක්ත අපිට ගෝචර වන අපට අවබෝධ කළගත හැකි අපිට දැනෙන සංයුක්ත සංකල්ප අපේ ඉන්ද්‍රියන් වලට ගෝචර වෙන සංයුක්ත සංකල්ප භාවිතා කරලා තමයි මේ වියුක්ත සංකල්ප පිළිබඳව අපි ශිෂ්‍ය පරිකල්පන ශක්තිය වැඩි කරනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් අපිට ලෝකගෝලේ කොහොමද අක්ෂාංශ සහ දේශාංශ මෙන්න රේඛාව කියලා පෙන්නලා නැහැ. හැබැයි අපිට මේ සඳහා අපි මොකද කරන්නේ? එතකොට අපිට මේක වියුක්තයි. වියුක්ත සංකල්පයක්. හැබැයි අපි මේක සංයුක්ත සංකල්පයක් ගන්නවා. ලෝක සිටියමක් ගන්නවා. ලෝකගෝලයක් ගන්නවා. ආකෘතියක් ගන්නවා. ඒක උඩ අපි මේව ඇඳලා පෙන්නනවා. ඒක පෙන්නලා ඒ තුලින් අපි මොකද කරන්නේ? මේ වියුක්ත සංකල්පයේ ශිෂ්‍යයා තුල ඇති කරන්න උත්සාහ කරනවා. දැන් ඔබට මම මේ කියපු උදාහරණෙත් එක පැහැදිලි ඇති. දැන් සංයුක්ත මේ සංකල්පයක් වුණාම අපේට ඇහෙන් පේනවා, කනට ඇහෙනවා, දකින්නවා, රස දැනෙනවා, ස්පර්ශය දැනෙනවා. ඒතකොට ඒ තුලින් අපිට පුළුවන් ඒ සංකල්පය ඉතා පැහැදිලිව හඳුනා ගන්න. එතකොට මෙන්න මේ විදිහට ගත්තයින් පස්සේ අපි ගත්තොත් මේ ශිෂ්‍ය සාධනයේ එහෙම නැත්නම් ඉගෙනුම් අධ්‍යක්ෂින් කේතුව භාවිතා කරනකොට මේ ඉගෙනුම් ඉගෙනුම් ක්‍රියාවලියේදී මේ සංයුක්ත සහ වියුක්ත සංකල්ප පිළිබඳවත් අපි අවබෝධය කරගන්න ඕනේ. එහෙම අවබෝධ කරගත්තයින් පස්සේ තමයි අපිට මේ වියුක්ත සංකල්ප උගන්වන්න පුළුවන්. එතකොට අපි ගත්තොත් එහෙම මේ එඩ්ගා ඩේල්ගේ අධ්‍යක්ෂින් කේතුව විසින් ඔහු විස්තර කරන්නේ මොකක්ද? මේ සංයුක්ත සංකල්ප විතරක්
මදි විුක්ත සංකල්ප ලෝකී තියෙනවා. එතකොට මේ දෙක වඩා හොඳින් ශිෂ්‍යයා සතුව දැනුම ආකල්ප සහ කුසලතා වර්ධනය කරගත හැකි ආකාරයට ඉගෙනුම් ක්‍රමවේද ඉගෙනුම් ක්‍රියාවලිය ඉගෙනුම් ක්‍රියාවලිය ඉගෙනුම් ඉගෙනුම් ක්‍රියාවලිය මේ දෙපැත්තෙම ක්‍රියාවලිය මෙහෙන් උගන්වනවා මෙහෙන් ඉගෙන ගන්නවා. එතකොට මෙන්න මේ ක්‍රියාවලිය අර ජග් ඇන් මග් සංකල්පේ නෙමෙයි. මොකද ඉස්සරම තිබුණේ ජග් ඇන් මග්. ජග් එක කියන්නේ ගුරුවරයා. ගුරුවරයා සියලු දැනුමින් සපිරී ඔහු මග් එකට පුරවන. ඒක දරුවාට පිරවීම. එහෙම ක්‍රියාවලියක් නෙමෙයි වර්තමාන වෙනකොට අපි දන්නවා ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් තමයි මේ නව අධ්‍යාපන ක්‍රමය තුල යන්නේ. එතකොට අපි මේ සඳහා ඉන්ද්‍රිය සංජානනයේට ඉඩ මේ සංජානනය කළ හැකි සංයුක්ත සංකල්ප වගේම පරිකල්පන නිබ්බණයට වාචනය කළ හැකි මේ ව්‍යුක්ත සංකල්ප කියන කොටස් දෙකම හඳුනා ගන්න ඕනේ. එතකොට අපි දන්නවා මේ පියාජේගේ න්‍යායන්වල ශිෂ්‍ය මේ සංවර්ධනේ නැත්තම් ශිෂ්‍ය පරිකල්පේ පරිණතිය ඇසුරින් ඉගැන්වීමේ ක්‍රම සම්පාදනය කළ යුතු බව පියාජේ සඳහන් කරා. ඒ අර්ථයේ ඔහු මේ සම්බන්ධ ඉගෙනුම් අධ්‍යක්ෂින් ප්‍රධාන වශයෙන් ක්‍රියා ඉගෙනුම් අධ්‍යක්ෂින් සම්බන්ධයෙන් ප්‍රධාන ක්‍රම තුනක් පිළිබඳ පියාජේ සඳහන් කරනවා. එතකොට ඒ වගේම මේ මේ පියාජේගේ ශිෂ්‍ය මේ වර්ධනයේ පරිණතිය ඇසුරින් ඉගැන්වීම සම්බන්ධයෙන් ක්‍රම සම්පාදනය කළ යුතු බව කිව්වා වගේම අපි දන්නවා මේ බ්‍රූනෝ 1966 දී ඉදිරිපත් කළ තවත් ආකාරයකට ඉගෙනුම් උපකරණයේ භාවිතයට මඟ පෙන්වීම සම්බන්ධයෙන් ඔහු පොතක් මගින් තමන්ගේ අධ්‍යක්ෂින් වර්ග තුනක් ඉදිරිපත් කළා. මේ අධ්‍යක්ෂින් වර්ග තුනක් බ්‍රූනෝ විසින් ඉදිරිපත් කළා. එතකොට ඔහු මොකක්ද කියන්නේ සංකේතාත්මක අධ්‍යක්ෂින් සංකේතාත්මක අධ්‍යක්ෂින් පිළිබඳව බ්‍රූනෝ කතා කරනවා. ඒ වගේම ප්‍රතිමා රූපී අධ්‍යක්ෂින් සහ ක්‍රියාකාරී අධ්‍යක්ෂින් ගැන කතා කරනවා. ප්‍රතිමා රූපී අධ්‍යක්ෂින් සහ ක්‍රියාකාරී අධ්‍යක්ෂින් පිළිබඳව කතා කරනවා. එතකොට බ්‍රූනෝ මේක 1966 දී තමයි මේ අධ්‍යක්ෂින් පිළිබඳව කතා කරන්නේ. එතකොට අපි දන්නවා මේ අධ්‍යාපන දාර්ශනික විදිහට ජේන් මේ මේ පියාචේ ඉදිරිපත්ගේ න්‍යාය අනුව කිව්වේ ශිෂ්‍ය වර්ධනය පරිණතිය ඇසුරින් ඉගැන්වීම් කටයුතු ක්‍රම සම්පාදනය කරන්න ඕනේ කියලා. එතකොට බ්‍රූනෝ මේකම කියනවා අධ්‍යක්ෂින් වර්ග තුනක් සම්බන්ධ කරගෙන. එතකොට මේ හැම එකක්ම අපි බලමු මේ අපි අද මාතෘකා විදිහට කතා කරන්න බලාපොරොත්තු වෙන එඩ්ගා ඩේල්ගේ මහාචාර්ය එඩ්ගා ඩේල්ගේ අධ්‍යක්ෂින් කේතුවට කොහොමද මේවා සම්බන්ධ කරගන්නේ කියලා. මහාචාර්ය එඩ්ගා ඩේල් එඩ්ගාඩේල්ගේ අත්කීම් කේතුවත් එක මේක සම්බන්ධනය කරගන්න කොහොමද කියන එක තමයි අපි මෙතෙන්දී ප්‍රධාන වශයෙන් බලන්නේ. එතකොට ඉගෙනුම් උපකරණ භාවිතයට මඟ පෙන්වීම. දැන් අපි මේ සංකල්ප උගන්වනකොට ප්‍රධාන වශයෙන්ම දකින දෙයක් තමයි ඉගෙනුම් උපකරණ භාවිතය අවශ්‍ය වෙනවා සංකල්ප ඉගැන්වීමේදී. ඒ වගේම ගුරුවරුන් සහ ශිෂ්‍යයින් අතර පාසුවෙන් ග්‍රහණය කළ හැකි පරිදි දැනට මේ 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 පාඩම එහෙම නැත්නම් උගන්වන්න භාවිතා කරන අරමුණ එහෙම නැත්නම් ඒ උදාහරණයක් විතර ගත්තොත් මේ සංකල්පය ඒ සංකල්පය දැනට කොහොම භාවිතා කළ ගත යුතුද කොහොම ව්‍යුහගත කළ යුතුද මෙන්න ශිෂ්‍යට වඩා හොඳින් තේරෙන්න මේක ලබා දිය යුත්තේ කොහොමද කරුණු වඩාත් ඵලදායක අනුපිළිවෙලට සකස් කළ ගත යුත්තේ කොහොමද ඒක තීරණය කරන්නේ කොහොමද පාඩම් සටහන සකස් කළ යුත්තේ කෙසේද දැන් මේව එක පැත්තකින් අපි දන්නවා ගුරු අධ්‍යාපනඥවරුන්ට අවශ්‍යයි සිසුන් පුහුණු කරන්න. තවත් පැත්තකින් අපි දන්නවා ගුරුවරුන් අධීක්ෂණය සඳහා අධ්‍යාපන පරිපාලනය සඳහා අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට අවශ්‍යයි. ඊට අමතරව අපි දන්නවා පාසලේ ඉන්න ගුරුවරු වන ඔබ සියලු දෙනාට මේ වගේ පාඩම් සංවිධානය කරගෙන මම මේ විෂය දැනුම ගැන නෙවෙයි කියන්නේ ගණිත විෂය කියන්නේ ගණිත විෂය දැනුම. ඉංග්‍රීසි කියන්නේ ඉංග්‍රීසි විෂය දැනුම. විද්‍යාව කියන්නේ විද්‍යාව විෂය දැනුම. ජීව මේ අපි ආර්ථික විද්‍යාව ගත්තාම ආර්ථික විද්‍යාව විෂය දැනුම. දැන් මේ විෂය දැනුම ඔබට තියෙනවා. හැබැයි මේ විෂය දැනුම ශිෂ්‍යයාට ගෝචර වන පරිදි ඉදිරි හොඳින්ම ඉදිරිපත් කළ හැක්කේ කෙසේද? එසේ ඉදිරිපත් කිරීම සඳහා අපි අනුගමනය කළ යුතු ක්‍රියාදාමයන් මොනවද? ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන විශාරදයෝ කියලා තියෙන සහ අපිට හඳුන්වලා දීලා තියෙන ප්‍රායෝගික පරීක්ෂණ වලින් අධ්‍යාපන පර්යේෂණ වලින් තහවුරු කරගත්තු කරුණු මොනවද? ඒ කරුණු අනුව අපි මේ
පාඩම මේ පෙළ ගස්ස ගත්තොත් අපේ බලාපොරොත්තු වෙන ඉලක්ක අර අරමුණු සහ ඉලක්ක ඔස්සේ අරමුණක් එනකොට තමයි ඉලක්කයක් තියෙනකොට අරමුණක් එන. ඒ අරමුණු සාක්ෂාත් කරගන්න ඒ ඉලක්කයේ තුලට යන්න අපි භාවිතා කරන ක්‍රමවේද ක්‍රමශීල්ප මොනවද කියන එක තමයි මෙතෙන්දී ප්‍රධාන වශයෙන්ම අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි මේ කතා කරන වගේම මේ ඉගෙනීම පිළිබඳව මේ බ්‍රූනෝ කියනවා මේ පෙළඹවීමේ රටාව පිළිබඳවත් කියනවා. කවර අධ්‍යක්ීම් පදනම් කරගෙනද දැන් එයා අධ්‍යක්ීම් ගැන කියනවානේ වර්ග තුනක් පිළිබඳ සංකේතාත්මක අධ්‍යක්ීම් කියනවා ප්‍රතිමානුරූපී අධ්‍යක්ීම් කියනවා ක්‍රියාකාරී අධ්‍යක්ීම් කියනවා. එතකොට මෙන්න මේ අධ්‍යක්ීම් කොහොමද ශිෂ්‍යයෙක් තුල ආකල්ප දැනුම සහ කුසලතා වර්ධනය කරන්න භාවිතා කරන්නේ. ඒ පිළිබඳව තමයි බ්‍රූනෝගේ මේ අදහස තිබුණේ. එතකොට මේ හැම එකක්ම එකතු වෙච්ච ක්‍රියාකාරී ක්‍රමයක් ගත්තොත් ප්‍රධාන වශයෙන්ම මේ අපි ඉගෙනුම් ක්‍රියාවලිය තුල පියවර ලෙස පාඩම් සකස් කරන්න අරමුණු තීරණය කරන්න එතකොට අරමුණු සිසුන්ට හඳුන්වා දෙන්න නිර්වචන හඳුන්වා දෙන්න නිදසුන් ඉදිරිපත් කරන්න මේ හැම එකකටම මේ සංකල්ප දැන් සංකල්පනේ අපි මේ ශිෂ්‍යය තුළ වර්ධනය කරන්නේ. එතකොට සංකල්පත් නැවත අපිට බෙදන්න පුළුවන් ආපහු දැන් මේ සංයුක්ත සහ වියුක්ත කියලා සංකල්ප වර්ග දෙකක් ගැන සාකච්ඡා කරා වගේම අපි තවදුරටත් අපිට සංකල්ප හඳුනා ගන්න පුළුවන් ප්‍රධාන වශයෙන්ම තවත් දෙක ආකාරයකට. ඒක තමයි ප්‍රතිජනනාත්මක සංකල්ප. ප්‍රතිජනනාත්මක. ඒ වගේම ප්‍රතිෂේධාත්මක ප්‍රතිජනනාත්මක සංකල්ප තියෙනවා ප්‍රතිෂේධාත්මක සංකල්ප තියෙනවා දැන් එතකොට දැන් හුඟක් වෙලාවට ගත්තාම දැන් මේ ප්‍රතිජනනාත්මක සංකල්ප මොනවද එහෙම නැත්නම් මේ සංකල්ප උගන්වනකොට අපි තවදුරටත් ගත්තා මේ ප්‍රතිජනනාත්මක නිදසුන් කියලා දුන්නා प्रतिषेधात्मक निदसुन मेकट धन उदाहरण ऋण उदाहरण कियला भाविताकरण मत मतगाई एक प्रश्न पत्र आहलते पुना प्रधान वशेम संकल्प निवरदिल से यन्नीवेदी भाविताकरण उदाहरण वर्ग देख मनोवत वर्ग देख मनोवत එනම් ඔබට ලියන්න පුළුවන් උදාහරණ මේ මේ දෙකට ලියන්න තියෙන එකම දේ තමයි ප්‍රතිජනනාත්මක උදාහරණ නැත්නම් නිදසුන් හේවත් ධන උදාහරණ ප්‍රතිෂේධනාත්මක නිදසුන් හේවත් ඍණ උදාහරණ මේක මේ අධ්‍යාපනවේදී උපාධිය හදාරන අයට පශ්චාත් අධ්‍යාපනවේදී උපාධිය හදාරන අයට මේ මේවා තමන්ගේ විෂය නිර්දේශය ඇතුලේ බොහෝ වෙලාවට ඉලක්ක ප්‍රශ්න විදියට හැම වෙලේම තියෙන ප්‍රශ්න විදියට ඔබෙන් අහනවා ඒ හින්දා අපි අධ්‍යාපන පරිපාලනයේදී ඒ වගේම අධ්‍යාපන මනෝ මේ මේ ගුරු අධ්‍යාපනඥ සේවයේ සඳහා විද්‍යාපීඨ කතිකාචාර්ය සඳහා බඳවා ගැනීමේදී ඒ වගේම ගුරුවරුන් බඳවා ගැනීමේ තරග විභාගයේ සාමාන්‍ය දැනීම විදිහට අපිට මේ මේවා පිළිබඳවත් යම් යම් ඉඟි අහන්න පුළුවන් අවස්ථාවල් තියෙනවා. තවදුරටත් මම මේක පැහැදිලි කරන්නම්. ඒ කියන්නේ මේ දැන් හුඟක් අයට මේක ගැටලුවක් තියෙනවා. මේ සංකල්ප ගත්තාම සංකල්පවල උදාහරණ ප්‍රතිඥානාත්මක නිදසුන් සහ ප්‍රතිෂේධනාත්මක නිදසුන් එහෙම නැත්නම් ධන උදාහරණ සහ ඍණ උදාහරණ මේකම ඔයගොල්ලෝ පටල ගන්න දෙයක් තමයි මම අර ඉස්සෙල්ලා කිව්වා වගේම මේ සංකල්ප කියන මාතෘකාව ආපු ගමන් සංකල්ප කියන මාතෘකාව ආපු ගමන් සංකල්ප අපි මෙදාන වශයෙන් බෙදුවනි කොටස් දෙකකට සංයුක්ත සංකල්ප හා වියුක්ත සංකල්ප කියන සංයුක්ත සංකල්ප वियुक्त संकल्प संता संकल्प संधा उदाहरण हर क्यों हम तमाय प्रतिज्ञानात्मक उदाहरण सा प्रति शेदात्मक उदाहरण उन्हें तदान उदाहरण सा ऋण उदाहरण विधि ये कथा करें द मेक अप देख तवत्ता है पटलगा न देख तमाय में समग्रहणे सह प्रतियोजने पिलवा समग्रहणे वचन टीका हंधुन गिणी पेहदली
සංකල්ප ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා ඒ කොටස් දෙක විදිහට අපි හඳුනගත්තා සංයුක්ත සංකල්ප ඒ කියන්නේ ඉන්ද්‍රිය පද්ධතියට ගෝචරය වන්නා වූ සංකල්ප වියුක්ත සංකල්ප ඒ කියන්නේ ඉන්ද්‍රිය පද්ධතියට ගෝචරය වෙන්නා වූ සංකල්ප එතකොට මේකට උදාහරණයක් විදිහට මම කිව්වේ අපි රස හඳුන ගන්න පුළුවන් වර්ණය හඳුන ගන්න පුළුවන් ගඳ සුවඳ හඳුන ගන්න පුළුවන් අපිට තේරුම් ගන්න පුළුවන් මේක මෙන්න මේක තමයි මේක කියලා හැබැයි මේ වියුක්ත සංකල්ප ගුවම අපේ පරිකල්පන ශක්තිය තුලින් තමයි ගන්න වෙන්නේ එතකොට අපිට කියනවා සූර්ය ග්‍රහ මණ්ඩලය මෙන්න මෙහෙම තියෙනවා සූර්යා වටා තමයි මේක යන්නේ නේද අපිට පුළුවන් ආකෘතියක් හදලා පෙන්වන්න මෙන්න මේ විදිහට තමයි යන්නේ ඊළඟට අපි කියනවා ලෝක ගෝලයේ අක්ෂාංශ මෙහෙම තියෙනවා දේශාංශ මෙහෙම තියෙනවා හැබැයි අපිට ඒක හැබැයි ලෝකේ ගිහිල්ලා මේක වටේ ගිහින් මේ මේ රේඛාව සමකේ දින්නේ මෙන්න මේ රේඛාව කියලා කොහොමවත් රූලක් ගහලා ඉරක් ඇදලා නැහැ. එතකොට අපි මේක සිතියම භාවිතා කරලා මේක මේක පිළිබඳ සංකේතාත්මක අධ්‍යක්ීමක් කරනවා. හැබැයි සංකේතාත්මක මේ විවාහාත්මක සංකල්ප භාවිතා කරන්නේ මේ සංයුක්ත සංකල්ප තුලින් තමයි. ඒ කියන්නේ අපි ඇහෙන් දැකලා කණෙන් අහලා ඒ විදිහට දැකලා අහලා තමයි අපි මේ සංයුක්ත සංකල්ප තුලින් තමයි මේ වියුක්ත සංකල්පයේ තේරුම් ගන්න. එතකොට මේ මේ පිළිබඳව ඒකයි මම ඔබට කිව්වේ ඒ සංකල්පවල ප්‍රධාන කොටස් දෙක. සංකල්ප හඳුනා ගැනීම සඳහා උදාහරණ හඳුනා ගන්නකොට අපිට කිව්වේ හැකි ප්‍රතිජනනාත්මක නිදසුන් සහ ප්‍රතිශේධාත්මක නිදසුන් එහෙම නැත්නම් ධන උදාහරණ සහ ඍණ උදාහරණ විදිහට. දැන් උදාහරණ මේකටත් දැන් උදාහරණ කීපයක් කියන්න. එතකොටනේ අපි තේරෙන්නේ දැන් ඔබ මම මේ महाचार्य एड्गर डेल के अध्यक्ष के तो अगर न कथा करने की है इमाम में अगर न कथा करने की है मुकदमे में एड्गर डेल तमांगे अध्यक्ष के तो अतुला कियान्दे अन्ने लामे आटे उगान नगान नोने की है ना कि उगान नो आ किया लकियाँ ने लामे आतुले ऐतिहे ने वा संकल्प ये संकल्प हरी दे वैरदी दे ධනාත්මක උදාහරණ සහ ඍණාත්මක උදාහරණ එහෙම නැත්නම් ධන උදාහරණ මේක තව විදිහකට කිව්ව හැකි මේ මොනවාද ධනාත්මක උදාහරණ ඒ වගේ මේකට කිව්ව හැකි මේ නිෂේධාත්මක උදාහරණ කියලා ඒ කියන්නේ මේ ධන සහ ඍණ කියන වචනයට ගැලපෙන අදහස් දෙන ඒකම අපි ප්‍රතිජනනාත්මක ප්‍රතිජනනාත්මක කියන වචනේ කියලා අතර කරන්න බෑ ප්‍රතිජනනාත්මක නිදසු प्रतिषेधात्मक निदर्शन उदाहरण मार्ग देख इतपट मे उदाहरण गात्तोत्तेहेम दें उदाह मे अभी गात्तोत्तेहेम मनोवाद मेकट उदाहरण वर्ट अभी गमको दें एक पासल इन मे मनोहर मुदल पशु अहुर लगे ना तम के पंथी बार गुरु देन वा मैडम मेक मे मंग अहवाल तेन थी लहिंदा दें हे नाम कद मेक हूं देख මේක හොඳ දෙයක්. එතකොට එවැනි අවස්ථාවකදී අපි ඒකට දෙන්න ඕනේ ධනාත්මක හැඟීමක්. ධනාත්මක හැඟීමක් ඇති කරන්න. එතකොට අපි දෙන්න ඕනේ ඒකට ඒක හොඳ කරුණක් විදිහට තමයි අපි ඉතින් හඳුනා ගන්න වෙන්නේ. ඒ හොඳ කරුණට අපි තව පැත්තකින් පුළුවන් එයාව අභිපේරණය කරන්නත් පුළුවන් හොඳ විදිහට. ඒක ගැන වෙනම අපි කතා කරනවා අභිපේරණේ එහෙම නැත්නම් ඒකත් ඔබ මල්නවා මේ මේ උපස්තම්බන. ඒකත් මේ තේදි මතක් වෙච්ච එකකින් මම කියන්න උපස්තම්බනක් තියෙනවා ප්‍රතිජනනාත්මක උපස්තම්බන සහ ප්‍රතිශේධනාත්මක උපස්තම්බන. ඒකයි මම ගියේ මේ උදාහරණ කිව්වහම මේ නිදසුන් එහෙම උදාහරණ කියන වචනේ අනිවාර්යයෙන්ම ලියවෙන්න ඕන. දැන් එහෙම නැත්නම් මේ උපස්තම්බන වලටත් මේ ටික ලියවෙන්න පුළුවන්. उपस्तंभन उपस्तंभन प्रतिजननात्मक उपस्तंभन एवं प्रतिषेधनात्मक उपस्तंभन इधर मंग कथा कर विधिट मार शिष्य क्याम किसी मुदल पासुम ब्याज के नल दूर नाम අපි අරගෙන ප්‍රතිජනනාත්මක උපස්තම්බණයක් දෙනවා හොඳ පුතා මේක ඉතා හොඳ කාර්යයක් අනුන්ගේ දේ පැහැර මේ අපිට අයිති නෑ එතකොට මේක අයිතිකාරයා හොයලා දෙන්න ඕනේ ඒවා අපි අගය කරනවා වර්ණනා කරනවා ඒක මොකද්ද ප්‍රතිජනනාත්මක උපස්තම්බණයක් ඒ වගේම අපි හිතමුකෝ දැන් අපි පන්තියට එනකොට ළමයි ගහ ගන්නවා ළමයි දෙන්නේ ගහ ගන්නවා කඩෙන් ඇදගෙන පණිකට ගහනවා මේකට ගහනවා බීම පෙරලගෙන එතකොට දෙන්නටම දෙන්නව දෙපැත්තට කරලා ඉවරලා මේක නඩු අහලා දෙන්නටම කියනවා දන ගහගෙන ඉන්න මොකද්ද
ඒ වැඩේ හොඳ දෙයක් නෙවෙයි. පන්තියේ ගුරුවරයෙක් නැති වෙනකොට එතකොට මේ පන්ති කාමරයේ ඇතුලේ ගහ ගන්න හොඳ නැහැ ගුරුවරු නැති වෙලාවට ඒක වැරදි වැඩක්. ඉගෙනකොට අපි මොකද කරන්නේ? එවැනි දේ නැවත ඇති නොවීම සඳහා ලබා දෙන උපස්තම්බන වලට කියනවා ප්‍රතිෂේධනාත්මක උපස්තම්බනයක්. ඒතර අපි කියනවා අදින්නව දන ගා ගන්න. මම කණිත් මෙහෙම අල්ලා ගන්න. කියලා ඔහොම අපි පන්ති කාමරයේ ගුරුවරයාගේ දඩුවමකට පාජනය වෙනවා. එතකොට අනිත් ළමයි දන්නවා ඒ මේ මේ උපස්තම්බනය තුල උන්ට මෙන්න මේ සංකල්ප මේ අවබෝධ කරගන්න. හොඳ දේවල් මොනවද නරක දේවල් මොනවද කියලා. එතකොට සංකල්ප අවබෝධ කරන්න මේ උපස්තම්බනත් වැදගත් වෙනවා. ඒ හින්දා තමයි උපස්තම්බනත් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට කිව්වේ. ඒක මේ සංකල්ප සඳහා උදාහරණ. සංකල්ප භාවිතා කරන්නේ. එතකොට අපි මේ ධන උදාහරණ, ඍණ උදාහරණ, නැත්නම් ප්‍රතිජනනාත්මක උදාහරණ, ප්‍රතිෂේධනාත්මක උදාහරණ කියන පාවිච්චි කරනවා. ඒ හින්දා මේක අර නිකන් මේ හරි පරිස්සමෙන් මේ වචනවල තේරුම සහ ප්‍රශ්නේ තේරුම් ගන්න ඕන. ඔබ ප්‍රශ්න පත්‍රයේදී ප්‍රශ්න පත්‍රයේ ඔබෙන් අහලා තියෙන්නේ මොකද්ද කියලා තේරුම් අරගෙන මේකට උත්තරේ ලියනවා මිසක් දැන් බලන්න මේ හැම එකේම තියෙන සංකල්ප කියන මාතෘකාව. එතකොට සංකල්ප සම්බන්ධ ප්‍රධාන කොටස් දෙක මොනවද කියලා ඔබගෙන් ප්‍රශ්නයක් අහලා තිබුණොත් සංකල්ප සම්බන්ධ ප්‍රධාන කොටස් දෙක විදිහට ගත්තොත් සංයුක්ත සංකල්ප සහ වියුක්ත සංකල්ප කියන උත්තරේ පමණයි උත්තරේ නිවැරදි. ඔබෙන් අහලා තිබුණොත් සංකල්ප සඳහා උදාහරණ වර්ග දෙක මොනවද? නැත්නම් සංකල්ප ඉගැන්වීමේදී එහෙමත් මේකට දාන්න පුළුවන්. සංකල්ප ඉගැන්වීමේදී නැත්නම් සංකල්ප අවබෝධ කර ගැනීමේදී ප්‍රධාන වශයෙන් භාවිතා කරන ප්‍රධාන ලෙස භාවිතා කරන උදාහරණ වර්ග දෙක කුමක්ද? වර්ග නෙමෙයි දෙකයි තියෙන්නේ. එහෙනම් දෙක විදිහට ගත්තොත් ධන උදාහරණ, ඍණ උදාහරණ, එහෙම නැත්නම් ප්‍රතිජනනාත්මක උදාහරණ, ප්‍රතිෂේධනාත්මක උදාහරණ කියලා මේ වචනෙත් එක්ක දීලා උදාහරණ කියන වචන ලියන්න. මේ ධන උදාහරණ ධන ඍණල වරන් කිසි ගැටලුවක් නැහැ. නිවැරදි. හරි? ඊළඟට ඔබෙන් අහන්න පුළුවන් සංකල්ප වඩා හොඳින් ශිෂ්‍යයා තුළ ඇති කිරීම සඳහා උපස්තම්බන භාවිතා කරන්න. උපස්තම්බන වර්ග දෙක මොනවද? දැන් උපස්තම්බන වර්ග දෙක අහපු ගමන් අපිට දැන් උපස්තම්බන වර්ග තියෙනවා ගොඩක්. අපි දන්නවා මේක අභිපේරණේ. අභිපේරණ ක්‍රම ගොඩක් තියෙනවා. නමුත් මේ උපස්තම්බන වර්ග දෙක මොනවද කියලා අහපු ගමන් අපිට තියෙන්නේ අනිවාර්යයෙන්ම ධන උපස්තම්බන සහ ඍණ උපස්තම්බන. එහෙමත් නැත්නම් අපි ඒක කියනවා ප්‍රතිජනනාත්මක උපස්තම්බන සහ ප්‍රතිෂේධනාත්මක උපස්තම්බන කියලා. එතකොට බලන්න මේ එකම වචනේ පාවිච්චි වෙන තැන් විවිධ තැන් අනුව මේ ඔබ යෙදිය යුත්තේ කුමන උදාහරණේ ඔබේ හේඳ ඔබ අහලා තියෙන ප්‍රශ්නේ තේරුම් අරගෙන ඔබේ පිළිතුර ලියන්න කල්පනා කරන්න ඕනේ. හින්දා මේක හොඳින් ග්‍රහණය කරගන්න. ඊළඟට අපි ගත්තොත් එහෙම නේද සංකල්ප ඉගැන්වීම. සංකල්ප ඉගැන්වීමේදී භාවිතා කරනවා අපි ප්‍රධාන වශයෙන්ම එහෙනම් මේ ධන උදාහරණ සහ ඍණ උදාහරණ. දැන් මේකත් එක්ක තව සමහර අය මේක මෙන්න මෙතනත් ප්‍රශ්න කරගන්නවා. එතකොට මේ ධන උදාහරණ මේ අහන්නේවා මේ සමග්‍රහණයේ සහ ප්‍රතියෝජනයේ. සමග්‍රහණයේ හෝ ප්‍රතියෝජනයේ කියන දෙකද මේ අහන්නේ කියලා. සංකල්ප ඉගැන්වීම සඳහා භාවිතා කරන උදාහරණ දෙක මොනවද කියලා අහුවම සමහර අය හිතන්න පුළුවන් මේ සමග්‍රහණය සහ ප්‍රතියෝජනය කියලා නෑ. මේ ධන උදාහරණ සහ ඍණ උදාහරණ ඕනම දෙයකට තියෙනවා. එතකොට මේ සමග්‍රහණය සහ ප්‍රතියෝජනය ගැන කතා කළොත් එහෙම ඒ සමග්‍රහණය කරන්න සමග්‍රහණය කිරීම. සමග්‍රහණය කියන්නේ සමග්‍රහණය කිරීම. කියන්නේ සමාන කිරීම. ප්‍රතිග්‍රහණය කියන එක නැත්නම් ප්‍රතියෝජනය ඒකෙදි කියන්නේ මේ වැරදි බව වටහා ගැනීම. සමාන නොවන බව වටහා ගැනීම තමයි එතන අදහස. සමග්‍රහණය කියන වචනේ තේරුම තියෙන්නේම සමාන බව හඳුනා ගැනීම. ප්‍රතියෝජනය කියන්නේ එසේ නොවන බව හඳුනා ගැනීම. එතකොට ඒ සඳහා අපිට භාවිතා කරන්න පුළුවන් ධන උදාහරණ සහ ඍණ උදාහරණ. ඒවත් භාවිතා කරන්න පුළුවන්. එතකොට අර සංකල්පය හඳුනා ගැනීම සඳහා තමයි අපි මේ සමග්‍රහණය සහ ප්‍රතියෝජනය ගැන කතා කරන්න වෙන්නේ. දැන් මම ඒ ගැනත් ඒ වචන දෙක කතා කරපු හින්දා මම මේ සමග්‍රහණය සහ ප්‍රතියෝජනය ගැනත් ඔබට යම් අදහසක් දීලා කියනවා. සමග්‍රහණය කියන්නේ දැන් අපි දන්නවා කුඩා දරුවෙක් ඉන්නවා. ඔබට ගන්න ප්‍රධාන උදාහරණෙම මම ගන්නම්කෝ. කුඩා දරුවෙක් ඉන්නවා. ඒ ගෙදර ඉන්නේ සුරතල් සතුන් විදිහට බල්ලෝ විතරයි. ඒ අවට ගෙවල් වල ඉන්නේ බල්ලෝ විතරයි. හැබැයි මේකේ ඉන්නවා ලැබ්‍රඩෝරලා ඉන්නවා පොමනේරියන් ඉන්නවා වල් බල්ලෝ ඉන්නවා නේද? විවිධ බලු වර්ග ඉන්නවා මේ ප්‍රදේශයේ තුල. එතකොට දරුවා අවබෝධ කරගන්නවා කකුල් හතරක් තියෙන
ලොම් තියෙන මේ සතාට තමයි බල්ලා කියන්නේ. එතකොට එයාලගේ ගෙදර ඉන්න බල්ලා දිහා බලලා අවබෝධ කරගෙන එයා අල්ලපු ගෙදර ඉන්න බල්ලා දිහා බල්ලා කියනවා ඒකට කියන්නේත් බල්ලා තමයි. ඒකත් බල්ලෙක් තමයි. එතකොට බලන්න සමවීම. අර තමන්ගේ මේ 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 සංකල්පය තමන්ගේ සංකල්පය මේ බල්ලෙක් අර ඉන්නේත් බල්ලෙක්. එනම් සම අදහසක් තියෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් මේක දැකලා මේ ළමයා තව ටිකක් එහාට මෙහාට සමාජය යනකොට එයා දකිනවා පූසෙකුත්. එයා දකිනවා එළුවෙක්. එතකොට එයා කල්පනා කරනවා මේ ඉන්නේ බල්ලෙක් තමයි. මොකක් කකුල් හතරක් තියෙනවා ලොම් තියෙනවා. එයාලා දෙන්නත් බල්ලෝ තමයි. එතකොට මේක ළමයා හිතනවා මේ ඔක්කොම බල්ලෝ. එතකොට අන්න සමග්‍රහණය. හැබැයි සමග්‍රහණය එතන නිවැරදිද? නිවැරදි නෑ. ඒ බල්ලෝ නෙවෙයි. එතකොට අන්න පරිසරයේ වගේ ළමයට නමුත් දැනෙනවා බල්ලා බුබ්බු ගන්න. බුරන. පූසා ඥාවු ගන්න. හරක උඹේ ගන්න. එතකොට මේගොල්ලන්ගේ කටහඬවල් වෙනස්. ඊළඟට ශරීර ප්‍රමාණවල් වෙනස්. මේගොල්ලොත් බල්ලෝද? ළමයා අන්න පරිකල්පන ශක්තිය තුල ළමයා කල්පනා කරනවා මොකද්ද මේ 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 මේක හරිද? එතකොට ඔන්න ඔහුගේ අම්මාගෙන් තාත්තගෙන් පුංචි කාලේ ප්‍රශ්න අහන්න ගන්නවනේ. එයි යාට බල්ලා කියන්නේ. එතකොට අම්මා කියනවා කකුල් දෙකක් කකුල් හතරක් තියෙනවා ලොම් තියෙනවා. එයා එහෙම බුබු ගන්න. එයි යාට පූසා කියන්නේ. එතන ළමයා කියන්නේ දැන් ඔන්න මොකද කරන්නේ? පූසා බල්ලෙක් නොවිය යුතුයි කියන ප්‍රතියෝජනාත්මක සංකල්පය තමයි දැන් ළමයාගේ මානසික තත්ත්වය තුළ වර්ධනය කරන්න බලාපොරොත්තු වෙන්නේ. අම්මා කියනවා පුතේ එයා ඥාවු කියනවා. එයා බල්ලෙක් නෙවෙයි. එයාට කියන්නේ පූසා. මේ ලොම් තියෙන කකුල් තියෙන හැම සත්තුම බල්ලෝ නෙවෙයි. ඒගොල්ලෝ සිව්පාව. සිව්පාව අතර බල්ලෝ කියන්නේ එක සිව්පාව වර්ගයක්. පූසෝ කියන්නේ තවත් සිව්පාව වර්ගයක්. හරක් කියන්නේ තවත් සිව්පාව වර්ගයක් කියලා එයාට ෆොටෝ පෙන්නලා උදාහරණ පෙන්නලා සත්තුම පෙන්නලා පැහැදිලි කරනවා. එතකොට අන්න එයා ඉගෙනුම් ක්‍රියාවලියකට ලක් වෙනවා. ඉගෙනුම් ක්‍රියාවලියකට ලක් වෙනවා. ඒ ඉගෙනුම් ක්‍රියාවලිය තුළ එයාගේ පංචේන්ද්‍රයන් මානසික තත්ත්වයන් මේ හැම දෙයක්ම වර්ධනය වෙනවා. එහෙම වර්ධනය වෙලා එයා මොකද කරන්නේ? මේ මනෝ රටාවක් එයාගේ සිතේ දැන් ඉස්සෙල්ලම තිබ්බ මනෝ රටාව තමයි සමග්‍රහණය. මේ හැම එකෙක්ම බල්ලි. දැන් එහෙනම් මේ පරිසරය, සමාජයේ ඉගෙනුම් රූප මේ හැම දෙයක්ම තුළින් ඔහු තමන්ගේ අර තිබ්බ මනෝ රටාව වෙනස් කරගන්න. හැම කෙනෙක්ම බල්ලෙක් නෙවෙයි. හැම සතෙක්ම බල්ලෙක් නෙවෙයි. බල්ලෝන ඕන සත්තු ඉන්නවා. ඒ අය විවිධයි. එතකොට අන්නේ තමන් කලින් ගොඩනගාගත්තු මනෝ රටාව නිවැරදිම දේ නෙවෙයි. ඒකේ නිවැරදි රටාව මේක කියලා හඳුනා ගන්නකොට අන්න අපි කියනවා ප්‍රතියෝජනය. ප්‍රතියෝජනය. එහෙම නැත්නම් අර කලින් හිතපු එක වැරදි. නිවැරදි මේක තමයි මේක ප්‍රතියෝජනය. එහෙම නැත්නම් මෙන්න මේ විදිහට අපි මේ ප්‍රතියෝජන ක්‍රියාවලියත් හඳුනා ගන්න පුළුවන් මේ ක්‍රියාවලිය තුල. එතකොට අපි බලමු ඒ යටතේ දැන් ඔබ සමග්‍රහණය කියන්නේ මොකක්ද කියලා දන්නවා. ප්‍රතියෝජනය කියන්නේ මොකක්ද දන්නවා. සංයුක්ත සංකල්ප කියන්නේ මොනවද? වියුක්ත සංකල්ප කියන්නේ මොනවද? ඊළඟට ප්‍රතිජනනක මේ උපස්සම්බන වර්ග දෙක මොනවද සහ ධනාත්මක සහ ඍණාත්මක උදාහරණ මොනවද කියන එක දන්නවා. එතකොට අපි කතා කරමින් ඉන්නේ මේ සංකල්ප සඳහා ප්‍රතිජනනාත්මක උදාහරණ, ප්‍රතිශේධනාත්මක උදාහරණ සම්බන්ධයෙන් කතා කරනකොට අර්ථකථන, නිර්වචන, නිගාමී තර්කණය, උද්ගාමී තර්කණය වගේ මේ ගොඩක් දේවල් වැදගත් වෙනවා. එතකොට ඒ සම්බන්ධයෙන් එඩ්ගා ඩේල්ගේ අධ්‍යක්ෂීම් හේතුව අනුසාරයෙන් අපිට පුළුවන් තවදුරටත් මේක හොඳින් විග්‍රහ කරගන්න. දැන් එතකොට අපි මේ දරුවන්ට ඉගෙනුම් ඉගෙනුම් ක්‍රියාවලිය තුලදී ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයේදී ලබා දෙන අධ්‍යක්ෂීම් ඊට පෙර ලබාගෙන තියෙනවද? එතකොට අධ්‍යක්ෂීමුත් අපි බලනවා ක්‍රියාකාරී අධ්‍යක්ෂීම් ප්‍රබලයි කියලා අපි හඳුනා ගන්නවා. ක්‍රියාකාරී අධ්‍යක්ෂීම් ප්‍රබලයි කියලා හඳුනා ගන්නවා. සංකේතාත්මක අධ්‍යක්ෂීම් දුබලයි නැත්නම් දුර්වලයි කියලා හඳුනා ගන්නවා. එතකොට මේ ක්‍රියාකාරී අධ්‍යක්ෂීම් තමන් ඒ තුල ක්‍රියාත්මක වෙලා. එතකොට ක්‍රියාකාරී අධ්‍යක්ෂීම් එනකොට මේ සංකේතාත්මක අධ්‍යක්ෂීම් දැන් දුබලයිනේ. එතකොට ක්‍රියාකාරී අධ්‍යක්ෂීම් තේනකොට යම්කිසි විශේෂ සංකල්පයක් තනියෙන් අවබෝධ කරගන්න පුළුවන් අයට
එතකොට හුඟක් වෙලාවට මේ අපි දන්නවා සංකේතාත්මක අවධියේ ඉන්න සිසුන්ට එහෙම තනිව තම විශේෂ සංකල්ප අවබෝධ කරගන්න තියෙනවා නම් හැකියාව තියෙනවා නම් ඒකට අපි අර තවත් වැඩිපුර දේවල් කරන්න ගියොත් එහෙම අර හුඟක් වෙලාවට ඒක කියන්නේ ගහ දන්න අයට කොළ කඩා පාන්නා වගේ කියලා. ඒ දන්න දෙයට තව දේවල් කරන්න යනවා. එතකොට ඒක නිකන් ඉච්චර සුදුසු නෑ. ඒ නිසා ඔහු තුල තියෙන ඊට පෙරේ අත්දැකීම් ලබාගෙන තියනවද ඔහු තුලේ දැනුම තියනවද මේ වගේ දේවල් දැන ගැනීම වැදගත් වෙනවා. විශේෂයෙන් මේකයි කියන්නේ ශිෂ්‍ය අවබෝධනය. ඒ හින්දා ශිෂ්‍යින්ව දැන ගැනීමේ ක්‍රමවේද අපි විවිධාකාරයෙන් කතා කරේ. එතකොට ඒක ගුරුවරයා දැනගත්තාම තමයි ඔහුට පුළුවන් වෙන්නේ දරුවට ඒක නිවැරදි ආකාරයෙන් ලබා දෙන්න. එතකොට සංකේතාත්මක අත්දැකීම් දුබලයි. එතකොට ඒ වගේ දේවල් තවත් හොඳට ක්‍රියාත්මක කළ යුත්තේ කොහොමද කියලා අපි පසුව කතා කරමු. එතකොට නමුත් මේ සංකේතාත්මක මේ පන්ති කාමරයක ඉන්න සියලුම අය අර සංකේතාත්මක අත්දැකීම් ලබා ගන්න ලබාගෙනම දැනුම ලබා ගන්න පුළුවන් සියලු දෙනෙක් නෙවෙයි. ඉතින් අපි සංකේතාත්මක අත්දැකීම් දීලා ළමයින්ට පන්ති කාමරය තුල දේශන ක්‍රමය තුල ඒක දෙනවා. සංකේතාත්මක අත්දැකීම්. ඒ දීලා ඒකෙන් හැම ළමයෙක්ම පෝෂණය වුණා කියලා හිතන්න බෑ. එහෙම ඉන්න ළමයි කොටසක් ඉන්නවා. ඒ අයට තව ඒවා ඒවා කරන්න ගියොත් ඒ ළමයින්ට ඒ විෂය පා වෙන්නත් පුළුවන්. ඒකයි මම කිව්වේ අර ගණිතයට ලකුණු 90ක් ගන්න ළමයි ටිකත් හවස තියා ගන්නවා පන්තියේ ඉස්කෝලේ යද්දී. මොකද මේ බැරි ළමයින්ට උගන්වන්න නැත්නම් ගණිතය උගන්වන්න කියලා. එතකොට වෙන්නේ මොකද්ද? අර පුළුවන් ළමයින්ට සංකේතාත්මක අවධියේ හිටියව. ඒ හින්දා සංකේතාත්මක අධ්‍යක්ීම් තුලින් ඒගොල්ලෝ අවබෝධ කරගෙන ඉන්නේ. තව දුරටත් ඒක ගහලා බැලලා උගන්වන්න කියොත් එහෙම ඒගොල්ලන්ට විශේෂ පාවෙයි. ඒ හින්දා තමයි ගුරුවරුන්ගේ විශේෂයෙන් ගුරු භූමිකාවලදී ඒ වගේම අධ්‍යාපන පරිපාලනයේදී අධ්‍යාපන පරිපාලන ශාස්ත්‍රයේ විෂය අධ්‍යක්ෂකවරුන්ට අපි කියන්නේ මේ පන්ති කාමරේ ඉන්න ගුරු ළමයි 50ක් ඉන්නවනම් 50ම හවස තියාගන්න කියන්න එපා. ඒ අය කොටස් බවට පත් කරගන්න. ඒ අයගේ සංකේතාත්මක අවධියේ ඉන්න සංකේතාත්මක අධ්‍යක්ෂීම් ලබා ගත හැකි ළමයි ටික ඉන්නවා නම් ඒගොල්ලන් ඉවත් කරන්න ඕනේ. එතකොට ඒ අධ්‍යක්ෂීම් ගන්න බැරි කොටසට තමයි අපි ක්‍රියාකාරී අධ්‍යක්ෂීම් ටිකක් ලබා දීලා ඔහුව තවදුරටත් වර්ධනය කරන්න. නැත්තම් මොකද වෙන්නේ? අර හවස ඉන්න අය අර ක්‍රියාකාරී අධ්‍යක්ෂීම් කරන්න ගියාම ඒක එපා වෙනවා. මොන කෙල්මලත් මේ අපි දන්න දෙයමනේ නැවත නැවත කියන්නේ මඩිය දදා හොදනවා වගේ වැඩක් කියන අදහස වුන් තුල එන්නේ. ඒ නිසා මේ සංකේතාත්මක අධ්‍යක්ෂීම් නැත්තම් සංකේතාත්මක අවධියේ ඉන්න ළමයි ඉන්නවා. හැබැයි පන්ති කාමරේ ඉන්නේ බොහොම අඩු ළමයි සංඛ්‍යාවක් සමහර පාසල් වල. හැබැයි සමහර පාසල් වල සංකේතාත්මක අධ්‍යක්ෂීම් තුලින් අවබෝධ කරගන්න පුළුවන් බහුතරයක් ඉන්නවා. දැන් අපි ගත්තොත් එමේ ශිෂ්‍යත්ව විභාගේ ලකුණු 180ට වැඩි 175ට වැඩි වගේ සමත් වෙලා යන පාසල් තියෙනවා. දේවිබාලිකා, විශාක, රත්නාවලි, ගම්පහ බණ්ඩාරනායක, වේයන්ගොඩ සෙන්ටර්, රෝයල් මේ වගේ. දැන් රෝයල් එකේ එහෙම එකේ ඉඳලා යන ළමයි සෙට් එකකුත් ඉන්නවා. වෙනම යන කොට්ටාසියක් ඉන්නවා. ඒතර අන්නේ ඒගොල්ලෝ සමහර විට මේ සංකේතාත්මක අවධියේ ඉන්නවා. බලන්න යමක් කියූ පමණින් අවටහා ගැනීමේ කියාව තියෙනවා. හැබැයි මේ ශිෂ්‍යත්ව විභාගේ ලකුණු 50ට වඩා අඩුවෙන් ගන්න ළමයි කොටසකුත් ඉන්නවා. ඒතර ඒ ළමයි කොටසකුත් එක්ක මේ දෙගොල්ලම එකට ඉන්න පන්ති කාමරයක් නා. එතකොට අර සංකේතාත්මක අධ්‍යක්ෂීම් සහිත නැත්නම් සංකේතාත්මක අවධියේ ඉන්න ළමයින්ට මේක ගැන්නෝ සැනින් තේරෙනවා. ඒ අයව මේකෙන් ඉවත් කරලා අපි අර ඊට වඩා ක්‍රියාකාරී අධ්‍යක්ෂීම් ලබා දිය යුතු කොටස වෙන් කරගත යුතුයි. හරි. එතකොට අපි ඒ වගේ ගත්තොත් එහෙම තනි තනිව විශේෂ සංකල්ප අවබෝධ කරගන්න පුළුවන් වෙන්න පුළුවන් ඒ අයට මේ අර සංකේතාත්මක අවධියේ ඉන්න අයට. එතකොට එහෙම නැති ශිෂ්‍ය කොටසක් අපි දැන් හඳුනා ගන්නවා. එතකොට පන්ති කාමරේ ඉන්නේ වැඩි හරියක් එහෙම නොවන අය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලංකාව තුල අධ්‍යාපනයේ වැඩි හරියක් ඉන්නේ එහෙම නොවන සංකේතාත්මක ක්‍රමයකින් ලෝකයේ තුලම අධ්‍යක්ෂීම් තුලින් පමණක් අවබෝධ කරගත හැකි නොවන පිරිසක්. ඉතින් බොහෝ වෙලාවට අපේ ප්‍රබල කියමනක් තියෙනවා. සුදේ අමතක වෙනවා, දුටුතේ මතකයි, කළදේ අවබෝධ විය. ඇසුදේ අමතක වේ, දුටුදේ මතකය, කළදේ අවබෝධ විය. මෙන්න මේ කියමන ඔස්සේ ගියයින් පස්සේ අපි මේ ප්‍රතිමාන රූපී අවදී සිසුන්ටගේ ඇතුළත ඉගෙනුම් අවස්ථා ක්‍රියාකාරී අධ්‍යක්ීම් ලබා දෙන්න ඕනේ. එතකොට ඒකයි මම මෙතෙන්දී අදහස් කළේ. මේ සංකේතාත්මක අවධියේ නැති ක්‍රියාකාරී අධ්‍යක්ීම් වලට යන්න ඕන සිසුන් ගත්තොත් එහෙම
එතකොට ඒ අයව අපි ඊට එහා පැත්තට ගෙනිය ගන්න ඕනේ. එතකොට මෙන්න මෙතෙන්දී අපිට ප්‍රධාන වශයෙන්ම මේ එඩ්ගා ඩේල්ගේ අධ්‍යක්ෂින් කේතුවේ මහාචාර්ය එඩ්ගා ඩේල්ගේ අධ්‍යක්ෂින් කේතුවේ ස්තර 11 පිළිබඳව අපිට ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා කරන්න පුළුවන්. හරි. දැන් අපි බලමු නැවත එහෙනම් මේ ක්‍රියාකාරී අධ්‍යක්ෂින් ලබා දිය යුත්තේ කාටද කියන එක. එතකොට මම ඔබට මේ කලින් කිව්වා මේ සංකේතාත්මක අවධියේ ඉන්න දරුවෝ ඉන්නවා. සංකේතාත්මක අවධියේ ඉන්න දරුවන්ට බොහොම පහසුවෙන් යමක් අවබෝධ කරගන්න පුළුවන්. එහෙම බැරි අයව තමයි අපි ප්‍රතිමානූපී අධ්‍යක්ෂින් සහ ක්‍රියාකාරී අධ්‍යක්ෂින් වලට රැගෙන යා යුත්තේ. එහෙනම් තමයි පන්ති කාමරේ අර මම මොකක්ද අධ්‍යාපන ගුරු අධ්‍යාපන සේවයේ අර පහුගිය මේ මාසෙම මුල් කාලෙදී මම ඔයාලට කේස් ස්ටඩි එකක් කරා සිද්ධි අධ්‍යයනයක්. ඒ සිද්ධි අධ්‍යයනය කරනකොට ඒ අදාළ ගුරු ශිෂ්‍ය අධීක්ෂණය කරන්න තමයි විද්‍යාපීඨ කතිකාචාර්යවරයාට කරලා තිබුණේ. ඒ සිද්ධි අධ්‍යයනයේදී මම කිව්වේ ඒ අදාළ ගුරු මේ නැත්නම් ගුරු ශිෂ්‍යයා ඔහු ගිහිල්ලා ඒ පාසලේ 11 ශ්‍රේණියේ දරුවන්ටගේ පන්ති ඔහුට බාර දෙනවා ජනිත විෂය සම්බන්ධයෙන් වගකීතු විෂයක්. ඒ කියන්නේ ජාතික විභාගයක අනිවාර්ය විෂයක් වූ විෂයක් තමයි මේ මෙවැනි දරුවෙකුට ලැබිලා තිබුණේ. එතකොට එයා එයාට තිබු බාධක් මේ මොනවාද අභියෝගය ජය ගැනීම සඳහා ඔහු මොකද කළේ? ඔහු පන්ති කාමරේ ඉන්න ළමයින් කොටස් කීපයකට බෙදාගත්තා. ඒ තුල ඔහු හඳුනාගත්ත සංකේතාත්මක අධ්‍යක්ෂින් නැති ළමයි ඉන්නවා. ඒ වගේම ඒ අය බොහොම පහසුවෙන් විභාගය පාස් කරන්න පුළුවන්. ඒ වගේම මේ ප්‍රතිමාන රූපී අධ්‍යක්ෂින් සහිත ළමයි කොට මේ මට්ටමක ඉඳලා තව කොටසක් සමත් කිරීමේ හැකියාව තියෙනවා. ඊටත් වඩා ක්‍රියාකාරී අධ්‍යක්ෂින් වලට යා යුතු කොටසකුත් ඉන්නවා. ඔබ එසේනම් පන්ති කාමරය තුළ ඔබගේ සිසු දරුවන් හොඳින් අවබෝධ කරගෙන තියෙනවා නම් ඒ අවබෝධ කර ගැනීම තුළ ඔබ ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ සංකේතාත්මක අවධියේ ඉන්න සිසුන් හඳුනාගත්තොත් ඒ අයව බොහොම පහසුවෙන් විෂය නිර්දේශය තුළ අපිට ඉගොඩ කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ අයට ඊට හැබැයි එහෙම පමණක් කළ ගිහිල්ලා මේ ඉගෙනුම් මුළු ක්‍රියාවලිය සංකල්ප අර්ථ දැක්වීම් මේ සියලු දේවල් ලබා දීමේ හැකියාව නැහැ. ඒක බලන්න බ්‍රූනෝගේ මේ කියපු අධ්‍යක්ෂින් වර්ග තුන පිළිබඳව. ඒ හිත තමයි යා සංකේතාත්මක අධ්‍යක්ෂින් ප්‍රතිමානූපී අධ්‍යක්ෂින් සහ ක්‍රියාකාරී අධ්‍යක්ෂින් කියලා බ්‍රූනෝ අධ්‍යක්ෂින් වර්ග තුනක් හඳුන්වලා දෙනවා. ඒතකොට නමුත් අපි ඊට එහා ගිහිල්ලා අපි ප්‍රධාන වශයෙන් එතකොට අපි දකිනවා මේ අද දවසේදී අපි කතා කරන එඩ්ගා ඩේල්ගේ අධ්‍යක්ෂින් කේතුව සම්බන්ධයෙන් එඩ්ගා ඩේල් ඊට එහා ස්තර 11ක් හඳුනගන්නවා. එඩ්ගා ඩේල් මහාචාර්ය එඩ්ගා ඩේල්ගේ අධ්‍යක්ෂින් කේතුව බලමු. එතකොට මේ එඩ්ගා ඩේල් කියන්නේ මොකක්ද කියලා. දැන් ඔබ මේ මන් දන්නවා බොහෝ වෙලාවට මේ ඉන්න සියලුම ගුරුබවත්තුන් විදුහල්පතිවරුන් මේ එඩ්ගා ඩේල්ගේ අධ්‍යක්ෂින් කේතුව ඉගෙනගෙන තියෙනවා. ඒක ගැන තර්කයක් නැහැ. නමුත් මා මේ කියන්න යන්නේ ඊට එහා ගිය කාරණයක්. දැන් මේවා කටපාඩමේ සමහර විට ඇති. මේ හැම දෙයක මතකයක් ඇති ඔබ තුල. නමුත් මා කතා කරන්නේ ඊට වඩා මේක ප්‍රායෝගිකව පන්ති කාමරය තුළ මේ එඩ්ගා ඩේල් මහාචාර්ය එඩ්ගා ඩේල් කියපු අධ්‍යක්ෂින් කේතුව අපි මේ මහ පොළවේ හිටවන්නේ, මහ පොළවේ වගා කරන්නේ, මහ පොළවේ භාවිතා කරගන්නේ කොහොමද කියන අදහස තමයි ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි ප්‍රධාන වශයෙන්ම ගත්තොත් එහෙනම් මේ සංකේතාත්මක අධ්‍යක්ෂින් වල ඉඳලා යමු. එතකොට වඩා හොඳ වෙන්න නම්, හොඳට ග්‍රහණය කරන්න නම් මේ පිරමීඩය තුළ මේ වඩා හොඳින් ග්‍රහණය වෙන ස්තරය තමයි වඩා මහතට තියෙන්නේ. අඩුවෙන්ම ග්‍රහණය වෙන ස්තරය තමයි පුංචියට තියෙන්නේ. එතකොට නමුත් අපේ අධ්‍යාපන ක්‍රියාවලිය තුළ දැන් අද දවසෙත් අපිත් කරන්නේ මොකද්ද? මෙන්න මේ පිරමීඩිය කොටස තමයි මේ අපි මේක කරගෙන යන්නේ. ඔබට මේ මම කරන්නේ දෘශ්‍ය සංකේත සහ වාචික සංකේත පාවිච්චි කරන එක විතරයි. එතනින් එහාට ගිහිල්ලා මම මේකේ විතරක් නෙවෙයි අපි මේක ප්‍රායෝගිකව කරන්නේ කොහොමද කියන එක තමයි කේස් ස්ටඩි. අන්න සැබෑ අධ්‍යක්ෂින් උපක්‍රමික අධ්‍යක්ෂින් අපි පාවිච්චි කරනවා. ඒතර ඒ දක්වා යන මේ හැම කෑල්ලක්ම අපි එකතු කරගන්න තමයි උත්සාහ කරන්නේ. එතකොට තමයි මේ දැනුම අවබෝධය ඉතා හොඳින් එන්නේ. දැනුම ආකල්ප සහ කුසලතා හොඳින් ශිෂ්‍යයා තුළ අන්තර්ග්‍රහණය කරගන්න පුළුවන් මට්ටමකට ලැබේ. එතකොට අපි බලමු පළවෙනියටම තියෙනවා අපිට මේ දෘශ්‍ය සංකේත, ඒ වගේම වාචික සංකේත.
එතකොට මේ දෘශ්‍ය සංකේත සහ වාචික සංකේත ගැන කතා කළොත් මේ දෙක සමහර තැන්වල මාරු කරලා ලියන අවස්ථාවල් තියෙනවා වාචික සංකේත උඩට දාලා දෘශ්‍ය සංකේත ඊට යටට දාලා සමහර පත පොතවල සඳහන් කරලා තියෙනවා ඇත්තරම දෘශ්‍ය සංකේත කියන්නේ සංජානනීය සඳහා දැන් උදාහරණයක් විතර මම දෘශ්‍ය සංකේත ගැන කියන්නම් දැන් වපාරේ යනකොට කහිරක් තියෙනවා එතකොට රියදුරෝ දන්නවා මෙතනින් මගීන් මාරු වෙන ස්ථානය. ඒ වගේම මගීන් දන්නවා අපි මාරු වෙන්න ඕනේ මෙතනින්. එතකොට මේක බොහොම පහසුවෙන් අවබෝධ කරගත හැකි අවස්ථාවක්. ඒ හින්දා ඒ වගේ අවස්ථාවල් දෘශ්‍ය සංකේතවල ඒ කියන්නේ සරල මේ මොනවාද මේකක්නේ සරල සංකල්පයක්නේ ඉතා සරල සංකල්පයක් මේ කහිර කියන තැනින් මිනිස්සු මාරු වෙනවා ඒ හින්දා වාහන එලවගෙන යන රියදුරෝ ඒ කහිර රාස් උඩින් මිනිස්සු මාරු වෙනවා නම් ඒ අවස්ථාවේ තමන්ගේ වාහනේ නතර කර ගන්න ඕනේ. ඒතර මේක රියදුරු ලයිසන් එක ගන්නකොට නම් ඒගොල්ලෝ ඉගෙනගෙන මේක දැනගන්න. ඉගෙනගෙන දැනගත්තට අර දෘශ්‍ය සංකේත හඳුනා ගැනීමෙන් තමයි මේ වැඩේ තවදුරටත් අවබෝධ කර ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඊළඟට අපි ගත්තොත් එහෙම මේ ඉදිරියෙන් රෝහලක් ඒ වගේ මාර්ග සංඥා මේ ඔක්කොම දෘශ්‍ය සංකේත ඊළඟට ආබාධිතීන්ට තියෙන ෂීට් වල එතකොට අපි දන්නවා මේ සාමාන්‍ය සමාජයේ තුල දෘශ්‍ය සංකේත භාවිතා කරගෙන සංකේතාත්මක අත්දැකීම් ඕන හැටිය ලබා දෙනවා එතකොට ඒ අනුව අපි දකිනවා බොහෝ තැන්වල දැන් සමහර තැන්වල මේ ඊතල ගහලා තියෙනවා ඒ දෘශ්‍ය සංකේත එතකොට මේ විදිහට සංකේත භාවිතා කරලා විවිධාකාර අද්දකීම් සංකේතාත්මක අද්දකීම් තුල අපිට යමක් යම් කිසි සිද්ධියක් නැත්නම් සංකේතයක් නැත්නම් යම් කිසි සංකල්පයක් අවබෝධ කරගැනීමේ හැකියාව තියෙනවා ඊට පස්සේ එතකොට ප්‍රධාන වශයෙන්ම තව ලිඛිත දේ දැන් මේ ඔබ දකින්න දෘශ්‍ය සංකේතයක් මම මේකේ ලියලා තියෙනවා ඒක ලිඛිත දේවල් ඔක්කොම බැලුවොත් දෘශ්‍ය සංකේතයක් එතකොට ඒ සඳහා අපි භාවිතා කරන්න පුළුවන් දෘශ්‍ය සංකේත සඳහා භාවිතා කරන්න පුළුවන් දේවල් තමයි මේක. මේ බෝඩ් එක. බ්ලැක් බෝඩ් වෙන්න පුළුවන්, වයිට් බෝඩ් වෙන්න පුළුවන්. මේ විදිහට බෝඩ් එකක් දෘශ්‍ය සංකේත සඳහා අපි පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟ වගුවක්, සටහනක්, ඊළඟ පිටු පෙරලන කියලා තියෙන්නේ. අර දැන් මෙහෙම කොලයක් අරගෙන මෙහෙම කැලෙන්ඩරේ වගේ. දැන් ඔබ දන්නවා, මම දන්නවා ඔබ සමහර ඔය ඉගෙනුම් උපක්‍රමවලදී කැලෙන්ඩරේ අනිත් පැත්තේ ඔබගේ අදාළ කොටස් ඒ අදාළ ඒවා ලියාගෙන ගිහිල්ලා ඊට පස්සේ කැලෙන්ඩරේ පිටු පෙරලලා ඒ අදාළ පාඩම ඉදිරියට කරගෙන යනවා. එතකොට ඒක පිටු පෙරලණය. ওই විදිහට පිටු පෙරලණ ඉස්සර අපි ගොඩක් ඉගෙනුම් ක්‍රමවේදවලදී භාවිතා කරනවා. වර්තමාන වෙනකොට ඇත්තටම මීට එහා ගිහිල්ලා ප්‍රොජෙක්ටර් එකක් අරගෙන දෘශ්‍ය සංකේත දෘශ්‍ය සෞඛ්‍ය දෙකමත් එක්ක චලන චිත්‍ර භාවිතා කරනවා. අපි ඉදිරියේදී කතා කරමු. නමුත් මේ දෘශ්‍ය සංකේත විදිහට අපිට ගන්න පුළුවන් මේ විදිහට බෝඩ් එක, ඒ වගේම පිටු පෙරලණය, සටහන, වගුවක්, ඊළඟට ඔබ යම්කිසි චිත්‍රයක්, රූපයක්, ෆොටෝ එකක් ගෙනල්ලා බෝඩ් එකේ ඒක පින් කරලා පෙන්නලා දරුවන්ට පෙන්නන මේ විදිහේ දෘශ්‍ය සංකේත භාවිතා කරලා යම් ආකාරයක ඉගැන්වීම් කරන්න පුළුවන්. එතකොට අපි ඒ සඳහා කදා ප්‍රක්ෂේපණය, උපරි ප්‍රස්තේ ප්‍රක්ෂේපණය, දෘශ්‍ය ප්‍රදර්ශකය, බහුමාධ්‍ය ප්‍රක්ෂේපකය මේ ආදී වශයෙන් දේවල් භාවිතා කරන්න පුළුවන්. මේ දෘශ්‍ය සංවේදක භාවිතා කිරීමේදී මේ නව තාක්ෂණික උපකරණ භාවිතා කරගන්නත් පුළුවන්. එතකොට ඒ ඔක්කොම දෘශ්‍ය ඔන්න ඊට පස්සේ අපි කතා කරනවා වාචික සංකේත. ඒ තමයි දේශන. දැන් අපේ ලංකාව තුළ වැඩියෙන්ම අපි කතා කරන්නේ උගන්වන්න නිසා මේ මුළු ක්‍රියාවලිය තුළම අවබෝධ කරගන්න යන්නේ මේ දේශන ක්‍රමය තුළ. ඒ කියන්නේ වාචික සංකේත භාවිතා කරලා තමයි මේ වැඩේ කරන්නේ. ඒ නිසා ඔබට දැන් මම මේ ගැන පැහැදිලි කරනවා. උදාහරණ කියනවා. මේකේ තේරුම කියනවා. මේ ක්‍රියාවලිය පේනවා. දැන් දෘශ්‍ය සංකේතත් මම භාවිතා කරනවා. මේ විදිහට විවිධාකාර විදිහට මේ දේශන ක්‍රමය තමයි බොහෝ වෙලාවට මම නෝට් එකක් දෙනවා ඔබ ඒක ලියා ගන්න. දැන් බොහෝ පන්ති කාමරවල සිද්ධ වෙන්නේ මෙන්න මේ 1 සහ 2 කියන මේ මහාචාර්ය එඩ්ගාඩේල්ගේ සංකේතාත්මක අත්දැකීම් තමයි පන්ති කාමරයක් තුළ වර්තමානයේ වෙනකොටත් අපි තාමත් වැඩිපුරම ළමයින්ට ලබා දෙන විදිහට අපගේ විෂය නිර්දේශ අන්තර්ගත කරගෙන ඉන්නේ. මේකට වඩා පොඩි වෙනස් වීම මෙහාට ගියේ ස්ථාන නැතුවම නොවේ. නමුත් බහුතරයක් ගත්තොත් වැඩි හරියක් අපේ පාසල් පද්ධතිය තුළ තියෙන මොකද්ද? දෘශ්‍ය සංකේත සහ වාචික සංකේත භාවිතා කිරීම. එහෙම නැත්නම්
සංකේතාත්මක අධ්‍යක්ෂීම් ක්‍රියාවලිය තමයි අපි ලබා දෙන්නේ. එතකොට අපි විෂය අධ්‍යක්ෂකවරු විදිහට අපි මේකෙන් සෑහීමකටපත් වෙනවාද? ගුරුවරු විදිහට අපි මේකෙන් සෑහීමකටපත් වෙනවාද? ඒ වගේම ගුරු උපදේශකවරු විදිහට අපි මේකෙන් සෑහීමකටපත් වෙනවාද? ඒ වගේම අධ්‍යාපන ගුරු අධ්‍යාපනඥයින් විද්‍යාපීඨ කතිකාචාර්යවරුන් විදිහට අපි මේ සංකේතාත්මක අධ්‍යක්ෂීම් වලින් සෑහීමකටපත් විය හැකිද? සියලුම දරුවන් මේ සංකේතාත්මක අධ්‍යක්ෂීම් වලින් තමන්ගේ අරමුණ ඉලක්ක කරා ගමන් කරන්න බැහැ කියන එක ලෝකයේ අධ්‍යාපන පර්යේෂණකෙයින් විශාල වශයෙන් හොයාගෙන ඔප්පු කරලා න්‍යායක් බවට පත් කළා තමයි මේ මහාචාර්ය එඩ්ගා ඩේල් වගේ අය මේ අධ්‍යක්ෂීම් කේතු වගේව හඳුන්ලා දෙන්න මේක 1900 දශකයේනේ. එතකොට එවැනි කාලයකට 1900 මේ 40 ගණන් වල මෙවැනි තත්ත්වයක් ඇති කරගන්න නැත්තම් මෙවැනි තත්ත්වයක් හඳුන්ලා දීලා තියෙන 1946 තවමත් අපි ඊට ඒතරටවත් ගිහින් නැහැ කියන එක නේද අපේ අධ්‍යාපන ක්‍රමවේදී මේ අධ්‍යාපන ශිල්ප ක්‍රමවල අධ්‍යාපන මූලධර්මවල අපි භාවිතා කරන්නේ. එතකොට අපි ප්‍රධාන වශයෙන්ම දේශන ක්‍රමයේ තුල අපිට තව භාවිතා කරන්න පුළුවන් දේවල් තියෙනවා. දැන් මේ දෙක අපි පන්ති කාමරේදී භාවිතා කරනවා. දැන් මම ඔබට කිව්වා දෘශ්‍ය සංකේත භාවිතය ගැන ගොඩක් කතා කරා. දේශන ක්‍රමයේ භාවිතා කරනකොට ඔබ යම් දෙයක් කියන දේ හරිද කියලා බලන්න ඔබ දරුවන්ගෙන් ප්‍රශ්න අහපහු අහනවා. ප්‍රතිපෝෂණය. ඒ ප්‍රතිපෝෂණයේදී ඔවුන්ව රැකිට්ටවල විවිධයක් අයගෙන් ප්‍රශ්න අහනවා. පන්තියේ ඉන්න හැම කෙනාගෙන්ම ප්‍රශ්න අහනවා. එක එක අයගේ දැනුම් මට්ටම අවබෝධ කරගන්න. එතකොට මේ දේශන ක්‍රමය තුළ ඒ ප්‍රතිපෝෂණයත් අවශ්‍ය වෙනවා. දැන් අපේ පන්ති කාමරේ ඔබට මම මේ වීඩියෝ එකක් විදිහට තමයි මේ දේශනේ ලබා දෙන්නේ. එතකොට මේ ප්‍රතිපෝෂණය එහෙම නැත්නම් ඔබ මේක හරියට අවබෝධ කරගත්තද? ඔබට මේකේ ගැටලු තියෙනවද කියන එක අහන්න තමයි අපි WhatsApp group එක සහ WhatsApp number එක දීලා තියෙන්නේ. එතකොට ඔබට ඇති වෙන ප්‍රශ්න ඔබ WhatsApp number එකෙන් අහන්න පුළුවන්. WhatsApp group එකෙන් අහන්න පුළුවන්. එතකොට ඒ හිඳ තමයි මම හැම වෙලේම කියන්නේ මේ 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 group හදලා තියෙන්නේ ඔබගේ දැනුම හුවමාරු කරගන්න, දැනුම ෂෙයා කරගන්න. දැනුම බුද්ධි කලම්බණය කරන්න. බුද්ධි කලම්බණය කියන්නේ මොකක්ද? එක්කෙනෙක් ගාව තියෙන දැනුම තව කෙනෙක් අතට යනවා. තව කෙනෙක්ගේ දැනුම තව මෙතෙන්ට එකතු වෙනවා. මෙහෙම කලම්බණය කරලා ගත්තාම ඔක්කොගෙම දැනුම එක ඇතුළට එන එක group එකක තියෙන ලක්ෂණයක්. එතන කණ්ඩායම් ක්‍රියාකාරකම් කරන්නේ අපි මේ බුද්ධි කලම්බණය සඳහා. එතන බුද්ධි කලම්බණය කියන්නේ අධ්‍යාපන ක්‍රම ලබා දෙන අධ්‍යාපන දැනුම වර්ධනය කරන ක්‍රම ශිල්පයක්. එතකොට දැන් අපි එතකොට මේ වාචික සංකේත භාවිතා කිරීම කියන එක තමයි අපි භාවිතා මේ කතා කළේ. එතන වාචික සංකේතවලදී ඔබට පුළුවන් එහෙනම් මොකද්ද අපේ මේ group එක ඇතුලේ මේ ගැන කතා කරන්න ඔබට පුළුවන් පොඩි ප්‍රශ්න ඔබගේ ප්‍රශ්න රෙකෝඩ් එකක් විදිහට මේකට දාන්න. ඊට පස්සේ ඒකට පිළිතුරු තව කෙනෙක් දාලා ඒක හරිද කියලා අපිට පුළුවන් මේක ඇතුලේ සංසන්දනය කරන්න. තව අය තව උත්තර කියයි. එහෙම බුද්ධි කලම්බණය කරගන්න තමයි අපි මේ WhatsApp group වගේ දේවල් භාවිතා කරන්න ඕනේ. නමුත් බොහෝ වෙලාවට භාවිතා කරන්නේ වෙනත් අරමුණු ඉෂ්ට කරගන්න. ඒක ඇත්තටම හොඳ දෙයක් නෙවෙයි. එතකොට අපේ ලංකාව තුල වගේම ලෝකේ බොහෝ අධ්‍යාපන මට්ටමින් ඉතා හොඳම මට්ටමක නැති රටවල් වල ප්‍රධාන වශයෙන්ම භාවිතා කරන්නේ සංකේතාත්මක අධ්‍යක්ෂීම් ක්‍රමය. එතකොට අපි එතනින් එහාට යනවා. එතකොට දැන් අපි දන්නවා අධ්‍යාපන පරිපාලන සේවයේ සීමිත පදනම මත ලියන තුලනාත්මක අධ්‍යාපනයේ තියන අයට ඒ එදෙද්දිත් මේ මේ විශේෂ කරුණු වැදගත් වෙනවා. මොකද සංකේතාත්මක අධ්‍යක්ෂීම් ක්‍රම භාවිතා කරන ප්‍රධාන රටවල් ගණනාවක් තියෙනවා. ප්‍රධාන රටවල් ගණනාවක් තියෙනවා. අනිත් ක්‍රමවේදවලට තව වෙනකන් ගියේ නැති. ඒ වගේම අධ්‍යාපනයේ ඉතා හොඳ මට්ටමකට ගිය රටවල් මේ සියලුම කරුණු කාරණා භාවිතා කරනවා. එතකොට අපි මේ අධ්‍යාපනය වඩා හොඳයි කියලා පෙළගස්සනකොට එතකොට මේ සඳහා යුනිසෙෆ් සංවිධානය මේ විදිහ මේ ආදී සංවිධාන කටයුතු කරනවා. එතකොට ඒ එක් එක් අයගේ නිර්ණායක හඳුන්වා දීම තියෙනවා. අර්ථකථනයක් තියෙනවා. ඒ අර්ථකථනය තුළ අධ්‍යාපනයටත් යම් අර්ථකථනයක් තියෙනවා. ඒ වගේ අපි දන්නවා sustainable development goals තිරසර සංවර්ධන අභිමතාර්ථ. තිරසර සංවර්ධන අභිමතාර්ථ වගේ යටතේ හතරවෙනි ගෝල් එක තමයි ලෝකේ අධ්‍යාපනය. එතකොට 2030 වෙනකොට ලෝකේ අධ්‍යාපනයේ කොතෙක් රටවල් කොතෙන්ට යන්න ඕනේද කියන ගෝල් එක අපි බැඳිලා ඉන්නවා. අපිත් අත්සන් කරලා ඉන්නවා. අපි කොතෙන්ටද යන්නේ? වර්තමානයේ අපි ඉන්නේ කොතනද? මේ හැම එකක්ම මේකට මේ පොඩක් මතක් කළේ දැනට අපි යන්නේ මෙන්න මේ සංකේතාත්මක අධ්‍යක්ෂීම් ක්‍රමවේදයේ කියන එක ඔබට තවදුරටත් අවබෝධ කරගන්න පුළුවන් වෙන්න. ඊළඟට අපි බලමු මේ දෙවණියට තියෙන ප්‍රතිමාරූපී අධ්‍යක්ෂීම්. දැන් සංකේතාත්මක අධ්‍යක්ෂීම් වලින් විතරක් විෂය අවබෝධ කරගන්න බැරි වෙච්ච දරුවන්ව අපි ගෙනිය ගන්න ඕනේ මෙන්න මේ ප්‍රතිමාරූපී
අත්දැකීම් වලට ප්‍රතිමාරූපී අත්දැකීම් වර්ග 6ක් අපිට හඳුන්වලා දීලා තියෙනවා එඩ්ගා ඩේල් මහාචාර්යවරයා විසින් ඔහු කියනවා තැටි ගුවන් විදුලි සහ අචල චිත්‍ර තැටි ගුවන් විදුලි සහ අචල චිත්‍ර එතකොට අපි බලන්න ඕනේ දැන් මේ ඇසනදී තේරුම් ගැනීමට අපහසු වූ විට දැක ගැනීමට සැලැස්සිය යුතුයි ඒ හින්දා තමයි අපි මේ දෙක එකට ගත්තේ ඇසනදී තේරුම් ගන්න අමාරු වෙනකොට දකින්න පුළුවන් වෙන්න ඕනේ ඒ දකින්න පුළුවන් වෙනකොට මම අර ඉස්සෙල්ලා කිව්වා වගේම මේ සංයුක්ත සංකල්ප සහ වියුක්ත සංකල්ප තියෙනවා සංයුක්ත සංකල්පේ නම් අපේ පංචේන්ද්‍රයන්ට ගෝචර වෙන විදිහට අපි සංයුක්ත සංකල්ප ටික අවබෝධ කරගන්න පුළුවන් මේ පිළිබඳව තව නම් මම පොඩි විග්‍රහයක් කරන්නම් අපි ගත්තොත් එහෙම පරිසරය පරිසරය ගත්තොත් මේ පරිසරය පිළිබඳව අපිට පුළුවන් මේ සංඥා පරිසරයෙන් අපිට ලැබෙනවා සංඥා ඒ සංඥාවල් අපිට ගෝචර වෙනවා පංචේන්ද්‍රියන් වලින් ඇස් කන් නාසය දිව සම තුලින් අපිට මේ සංඥාව ග්‍රහණය කරගන්න පුළුවන් ඒක ග්‍රහණය කරගන්න පුළුවන් වෙන්නේ අපි දන්නවා රූප ශබ්ද ගන්ධ ස්පර්ශ රස කියන ආකාරයෙන් තමයි මේ පංචේන්ද්‍රියන් වලින් ලැබෙන මේ පරිසරයේ තියෙන සංඥා අපිට ග්‍රහණය කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට අපි මේ පිළිබඳ අවධානය කරමු. අවධානයට ලක් කරමු. අවධානයට ලක් කරලා අපි ඊට පස්සේ මොකද කරන්නේ? ඒක සංජානනය කරමු. සංජානනය කරමු. සංජානනය කරලා ඒක සංවිධානය කරගන්න. සංවිධානය කරගන්න. සංවිධානය කරගෙන අපි මොකද කරන්නේ? ඒ තුල අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ විභේදනය. එහෙම නැත්නම් සාධාරණීකරණය, එහෙමත් නැත්නම් මේක අර සමග්‍රහණය. සාමාන්‍යකරණය මුලින්ම මම ඔබට කිව්වා සංකල්ප සංකල්ප යටතේ මම ඔබට කිව්වා ප්‍රධාන සංකල්ප දෙකක් පිළිබඳව වියුක්ත සංකල්ප සහ සංයුක්ත සංකල්ප කියලා. එතකොට මේ සංයුක්ත සංකල්ප කියන්නේ අපේ මේ ඇස්වලට ගෝචරය වෙන ඇස් කන් ආස දිව සම ශරීරයට ගෝචරය වෙන රූප ශබ්ද ගඳ ස්පර්ශය රස වේදනාව උණුසුම සීතල මෙන්න මේවා තුල ලැබෙන සංඥාමලි අපි ඒක අවධානයට ලක් කරගන්නවා අවධානයේ සංජානනය කරගන්නවා අපි ශරීර මේ අපි මොළයට ලබා ගන්නවා ඒක සංවිධානයකරණය කරනවා ඊට පස්සේ ඒක මොළය තුල අපි කල්පනා කරනවා අපි දන දැනුම අවබෝධයේ මේ සියලු දේවල් තුල මේක අපි මොකද කරන්නේ මේක සාමාන්‍යකරණය කරනවද සාමාන්‍යකරණය එහෙම නැත්නම් සමග්‍රහණය කරගන්නවද ඒක ඒහා සමානම දෙයක්ද එහෙම නැත්නම් අපි මේක ප්‍රතියෝජනය කරනවද එහෙම නැත්නම් මේක ඉවත දමනවද ඈ විශේෂධනය කරනවද විභේදනය කරනවද මේකේ කොටස් වෙන් කර ගන්නවද මේ දෙකම එකට එන්නේ ඒ තුල අපි සංකල්පේ වටහා ගැනීම කරනවා එතකොට මෙන්න මේ සියල්ල ගැන මම කතා කරේ සංකල්පවල අපි කතා කරපු මෙන්න මේ සංයුක්ත සංකල්ප ගැන දැන් එතකොට ඒ හිඳ සංයුක්ත සංකල්ප ඇත්තටම දෘශ්‍ය සහ වාචික සංකේත ඇසුරින් අපිට කතා කරලා ලබා දෙන්න ගොඩක් හැකියාව තිබුණා. හැබැයි එතනින් එහාට ගිහිල්ලා අපි දැන් මේ කතා කරන්න වෙන්නේ වියුක්ත සංකල්ප ගැන. දැන් අපි කියවන මේ සංකල්ප ප්‍රධාන කොටස් දෙකයි. සංයුක්ත සංකල්ප සහ වියුක්ත සංකල්ප කියලා.
සංයුක්ත සංකල්ප සහ වියුක්ත සංකල්ප කියලා ප්‍රධාන කොටස් දෙකක් ගැන අපි කතා කරා. එතකොට දැන් මම මේ කතා කරන්න යන්නේ මේ වියුක්ත සංකල්ප සංයුක්ත සංකල්ප ටික ගැන අපිට මේ දෘශ්‍ය සංකේත සහ වාචික සංකේත යටතේ සංකේතාත්මක අධ්‍යක්ීම් තුලින් ලබා දීලා යම් මට්ටමකදී ඒක කරගන්න පුළුවන්. දැන් එහෙනම් අපි මේ වියුක්ත සංකල්ප වලට යන්න ගියොත් අනිත් ඒවැනුත් පුළුවන්. දැන් මේ සංකේතාත්මක ඒවටත් මේව භාවිතා කරනවා. නමුත් වියුක්ත සංකල්ප වලට ගියාම අපිට සමහරවිට මේ වාචික සහ දෘශ්‍ය කියන කොටස් දෙක මදි වෙන්න පුළුවන්. නමුත් අපි මොකද කරන්නේ මේ වියුක්ත සංකල්පත් අවධානය සංජානනයේ සංවිධානයේ මේ මොළයට දැනෙන විදිහට ලබා දෙන්න උත්සාහ කරන්න ඕනේ. ඒක තමයි වියුක්ත සංකල්පයේ හැකියතාක් දුරට සංයුක්ත සංකල්ප නැත්නම් සංයුක්ත උදාහරණ ඇසුරින් තමයි වියුක්ත සංකල්පත් අපි පැහැදිලි කරගෙන යන්න ඕනේ. ඒ සඳහා උගන්වන්න වෙනවා ඉගෙනුම් ඉගෙනුම් උපකරණ භාවිතා කරන්න සිද්ධ වෙයි. සිසුන්ගේ පරිකල්පන ශක්තිය ඒ වගේම ඒක කොච්චර දුරට තියනද කියලා අවබෝධ කරගන්න වෙයි. දෘශ්‍යමය සංකේතය යොදා ගන්න පුළුවන් වෙයි. මේ ආදි වශයෙන් විවිධාකාර උපක්‍රම පාවිච්චි කරන්න වෙනවා. එතකොට අපි පාවිච්චි කරපු මේ දෘශ්‍ය සංකේත ගත්තොත් එහෙම නැත්නම් ආකෘති ආකෘති භාවිතා කරන්න දෘශ්‍ය සංකේත වලට ගන්නකොට අපිට තියෙන ආකෘති භාවිතා කරන්න ආදර්ශක භාවිතා කරන්න වෙනවා. එතකොට මෙන්න මේ ප්‍රතිමා රූපී අධ්‍යක්ීම් වලදී තමයි මේ කතන්දර ටික ගැන අපිට කියවෙන්නේ. එතකොට ගත්තොත් එහෙම අපි තැටි රේඩියෝ එහෙම නැත්නම් ගුවන් විදුලි අචල චිත්‍ර. එතකොට මේක ඉගන්නන්න භාවිතා කරනවා දැන් මනසින් විචිත්‍රණය කරගන්න පුළුවන්. මෙන්න මේ තුන්වෙනි කාරණේ ගැන හිතන්න. තැටි CD තැටි ඉස්සර ග්‍රැමෆෝන් තැටි තිබුණා අචල චිත්‍ර ගුවන් විදුලි. එතකොට මේ අචල චිත්‍ර කියන එකේදී අපි දන්නවා මේ චිත්‍ර කතාවල එහෙම තියෙන්නේ ඔන්න මිනිස්සේ කේල් ගෙඩියක් ලෙලිය අරගෙන යනවා. ලෙලිය අරින එක පළවෙනි රූප රාමුවේ තියෙනවා. ඒක කන. ඊට පස්සේ දෙවෙනි රූප රාමුවේ ඔහු කේල් ලෙල්ල විසි කරනවා. තුන්වෙනි රූප රාමුවේ ඔහු ගමනක් යනවා. හතරවෙනි රූප රාමුවේ ඔහු ආපහු එනකොට කේල් ලෙල්ල පැගිලා ඇදගෙන වැටෙනවා. පස්වෙනි රූප රාමුව ඔහු ඉන්නේ හොස්පිටල් එකේ. දැන් මේ අචල චිත්‍රණේ කතාවක් නේද කිව්වේ? කොටින්ම කාටුන් එකක් නෙමෙයිද මේ කලේ? එතකොට මේ අචල චිත්‍රයක් මගේ විචිත්‍රණය වෙනවා. අපි පුළ සංකේතාත්මක අධ්‍යක්ීමක් එහෙම නැත්නම් අපි තුල ඇති වෙන සංකල්පයක් මේ කෙහෙල්කම් මොනවහරි කාලා ලෙලි ඒ වගේ ප්‍රසිද්ධ ස්ථානවල විසි කරන්න හොඳ නැහැ. ඒවා පෑගිලා මිනිස්සු වැටෙනවා ආදිසි අනතුරු සිද්ධ වෙනවා. ඒවා එන යම් කිසි ඩස්බින් එකකට දැමිය යුතුයි. ඒවා දාන්න වෙනම ස්ථාන තියෙනවා. එහෙනම් අන්න ඒ වගේ තැනකට තමයි ඒක දාන්න ඕනේ. තනින් තන මේවා දාන්න හොඳ නැහැ. ඒතර බලන්න මේ 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 සංකල්පය අචල චිත්‍ර මගින් තමයි එතකොට ලැබුණේ. අචල චිත්‍ර මගින් තමයි ලැබුණේ. ඒක කතන්දරයක් මුකුත් නැහැ. කිසිම භාෂාවක් භාවිතා කරේ නැහැ. ඊළඟට ගුවන් විදුලිය. ගුවන් විදුලිය කියන එක මනසින් අපේ ගොඩක් ඒකට කියන්නේ මේ මනසින් දැකීම. මනස ප්‍රතිමා රූපී අධ්‍යක්ීම මනසින් ඇති කර ගන්නවා. දැන් උදාහරණයක් විදිහට දැන් අපි පුංචි කාලේ රූපවාහිනී තිබුණේ නැහැ. රූපවාහිනී ලංකාවට ආවත් අපේ ගෙවල් වල තිබුණෙත් නැහැ. එතකොට අපි මොකද කරේ? අපි ගුවන් විදුලි යන්ත්‍රයට තමයි ගොඩක් සමීප වෙලා හිටියේ. එතකොට දැන් ඔබට මතක ඇති දැන් අපේ යුගයේ හිටපු අයට නම් හැරුණුකට අලුත් අයට නම් මේක අධ්‍යක්ීමක් වෙන එකක් නැහැ. ඔය මුවන් පැලැස්ස මොනරතැන්න මේ වගේ ටෙලිනාට් මේ රූපවාහිනී ගුවන් විදුලි නාට්‍ය තිබුණා. පහන්සිලුව ළමයි සඳහා තිවිච නාට්‍යයක් මේ වගේ විවිධ ගුවන් විදුලි නාටක තිබුණා. එතකොට මේ ගුවන් විදුලි නාට්‍යයේ ඒ ළමයින්ව පැහැර අරගෙන ගිහිල්ලා කරෝල වාඩි වලට දාලා ඉතින් මේ කතාවක් ලස්සන්ට යනවා. එතකොට මේක මනසින් විචිත්‍රණය කරනවා අපි. අපි එතකොට ඒක අහලා දැන් රැහැයියන්ගේ හඬ සහිතව දෙන ඕන රෑ වේලා. ඊළඟ අස්සේක පිටේ යනකොට ඒ අස්ස කුර ගැටෙන ශබ්දය තුලින් තමයි අපි එතකොට අපිට මැවිලා පේනවා මෙන්න අස්සේගේ පිටේ ඒ අදාළ කෙනා යනවා. ඒ අදාළ කෙනාගේ හඬෙන් තමයි අපි පෞරුෂය සහිත රූපය මවා ගන්න. එතකොට රාජකුමාරයෙක් නම් අපි ආ ඉතාම හොඳ ලස්සන කඩවසම් පුරුෂයෙක් තමයි මවා ගන්න. ඒ වගේම රාජකුමාරියක් නම් ඉතා ලස්සන කාන්තාවක් තමයි අපි මනසින් මවා ගන්න. මේ විදිහට මේ මනසින් දැකීමට හැකියාව ලැබුණා මේ ගුවන් විදුලි යන්ත්‍රය නිසා.
ඔබ පොත් කියවනකොටත් ඒක වැඩේ කරනවනේ මේ දෘශ්‍ය සංකේත වලටනේ පොත් කියවීම ගන්න පොත කියවනකොට මේ අඹ යහළුව පොත කියවනකොට එහෙම නැත්නම් තුම්මං හන්දිය පොත කියවනකොට නැත්නම් මඩොල් දුව පොත කියවනකොට ඔබ ඒ පොතේ තියෙන රූපත් එක්ක බද්ධ වෙලා ඔබ මනසින් විචිත්‍රණය කරගත්ත. එතකොට ඒ විදිහට මේ ගුවන් විදුලි වගේ දේවල් මේ තැටි අචල චිත්‍ර මග අපි මනසින් යමක් විචිත්‍රණය කරගන්න මනසින් දකිනවා. එතකොට මෝටර රථ අනතුරක් නම් මේ ගොන ක්‍රෑෂ් බුම් ගාලා අර ඒ සද්දි දාලා ඩෝම් ගාලා එහුණා. අපි දන්නවා අන්න වාහනේ දැන් ඇප්පුණා. අපි දැන් හදිසි මේ ඇක්සිඩන්ට් එක සම්පූර්ණයෙන් හිත ඇතුලේ මවාගෙන ඉන්නේ. එතකොට ඒකත් සියාගෙන තමයි මේ අහන්නේ. සෞඛ්‍ය මාධ්‍ය විතරයි, දෘශ්‍ය මාධ්‍ය නෑ. නමුත් බලන්න ඒකෙන් කොච්චර දුරට ප්‍රතිමාන රූපී අධ්‍යක්ෂීන් ලබා ගන්න පුළුවන්ද කියලා. ඊළඟට තවදුරටත් අපි අධ්‍යාපන ශාස්ත්‍රයේදී ගත්තොත් දැන් මේ දවස්වල කොවිඩ් වසංගතත්වයෙන් හින්දා ගුවන් විදුලි නාලිකාවන් වලට ඔබ ඇවිල්ලා ගුරු මහත්ම මහත්මීන් ඇවිල්ලා ඔබගේ දැනුම ප්‍රකාශ කරනවා. ඔබ එතකොට මේ විද්‍යාව විශ්ය වෙන්න පුළුවන්, ගණිතය විශ්ය වෙන්න පුළුවන්, සෞඛ්‍ය මාධ්‍යයෙන් විතරක් දෙන්නේ. හැබැයි මේ සෞඛ්‍ය මාධ්‍යයෙන් දෙන එකටත් දරුවන්ට පුළුවන්කම ලැබෙනවා මනසින් විචිත්‍රණය කරමින්, මනසින් මේ අත්දැකීම විඳිමින් මේකට සවන් දීලා ඒ දැනුම වර්ධනය කිරීමේ හැකියාව තියෙනවා. එතකොට ඒ ආශ්‍රිතව විවිධ තැටි වර්ග නිර්මාණය වෙලා තියෙනවා. දැන් නම් ශ්‍රව්‍ය දෘශ්‍ය දෙකම තැටි වල තමයි ඒවත් තත්ත්වයේ තියෙන්නේ. එතකොට තවත් මේ චිත්‍ර සටහන් පිළිබඳව මා අධ්‍යාපන ශාස්ත්‍රයේදී කියන්නම් අපි වගුවක්, ප්‍රස්ථාරයක්, රූප සටහනක්, ගැලීම් සටහනක්. එතකොට මේ මම මේ ගත්ත වගේ එඩ්ලි ඩේල්ගේ අධ්‍යක්ෂීම් කේත්‍රීය රූපය මේ ඇඳපු එක මේවා ඔක්කොම එතකොට අපිට ගන්න පුළුවන් රූප සටහන්. එහෙම නැත්නම් චිත්‍ර ආකාරයේ අචල චිත්‍ර විදිහට ඉදිරිපත් කරපු අවස්ථාවක් විදිහට. ඊළඟට මේ කාටුන්, ෆ්ලෑෂ් කාඩ්, ෆොටෝ, එහෙම නැත්නම් ඡායාරූප මේ වගේ අපි අචල චිත්‍ර භාවිතා කරන්න පුළුවන්. එතකොට දැන් ඔබට පේනවා මේ මේ මාතෘකාව යටතේ මේ අපි එඩ්ගාර් මහාචාර්ය එඩ්ගාර් ඩේල්ගේ අධ්‍යක්ෂීම් කේතුවේ ප්‍රතිමාන රූපී අධ්‍යක්ෂීම් වල මේ පළවෙනි අවස්ථාව ගැන තමයි මෙච්චර වෙලා සාකච්ඡා කරේ. එතකොට ඒ තුළිනුත් අපිට පුළුවන් ශිෂ්‍යට අර දැන් දේශන සහ රූප සටහන මේ දැකීමට වඩා එහාට ගිය අවස්ථාවක් මෙතෙන්ට එන. එතකොට යාට රූප මේ ගුවන් ඉදිරියෙන් එහෙනවා, චිත්‍ර වලින් පේනවා, තැටියක් දාලා ඒක වාදනය කරගන්න පුළුවන්. ඒක දැන් සංගීතයකට හිතන් ඒ තැටි එන වාදනය ඒකත් එක්ක හඬ විවර කරනවා. එයාට සංගීතයේ ගීතයක් පුහුණු වීමේ හැකියාව ලැබෙනවා. එතකොට එතකොට මේ මේ දෙකට වඩා එහාට ගිහින් තියෙනවා. ඒකයි මේ ප්‍රතිමානුපී අධ්‍යක්ෂීම් වල අපි එකක් වෙන කතා කරන්නේ. ඊළඟට යනකොට හතරවෙනි එක ගැන අපි කතා කරමු. මේ චලන චිත්‍ර. චලන චිත්‍ර කියලා ගත්තාම දැන් අර නිශ්චල චිත්‍රයකට වැඩිය හෙල්ලෙන මොනවා හරි දෙයක් වුණොත් ඕන කෙනෙක්ගේ එහි දෘෂ්ටිය ඒ දෙසට යොමු වෙනවා. යම්කිසි චලන රූපයක් තියෙනවා නම් ඒකට යොමු වෙනවා. හොඳම උදාහරණ ඔය නයි අල්ලන මිනිස්සු ගන්නකො. නයා පෙනේ කරගෙන ඉන්නකොට එයා මොකද කරන්නේ? අර ඒක ඉස්සරහින් රබාන හරි මොක හරි මෙහෙම වනනවා. වනනකොට නයා මොකද කරන්නේ? තමන්ගේ ඔළුවත් ඊට සමපාතව මෙහෙම වනනවා. එතකොට අර එයාගේ යම්කිසි එයාව ග්‍රහණය කරගන්න. එයාවගේ අරමුණ තමන් වෙත ඒතන රඳව ගන්න. එතකොට ඔබ පන්ති කාමරයේදී චලන චිත්‍ර භාවිතා කළොත් මේ සඳහා චිත්‍ර සටහන් නූල් එල්ලලා මේ නූල් වලින් එහෙට මෙහෙට ඇදලා භාවිතා කරන්න පුළුවන්. එතකොට ඒකත් සාමාන්‍යයෙන් භාවිතා කරනවා අධ්‍යාපන ක්‍රමවලදී මේ චලන රූප භාවිතා කිරීම. දැන් මේකම තමයි රූකඩ කලාව බිහිවීමේ ක්‍රියාවලිය. රූකඩ කලාව කියන්නේ මේ චලන චිත්‍රයක්. ඒක නම් චලන චිත්‍රයක් නෙමෙයි, චලන ත්‍රිමාන වස්තුවක් තමයි ඉතින් රූකඩ කලාව කියන්නේ. නමුත් ඔය වෙසක් එකට එහෙම අමාර පොඩි ළමයි අදලා දිනවා පුංචි තොරන් වගේ එක එක ඒවා. ඒ වේදි මේ මෝටරයක් දාලා සමහිට අර යමක් මෙහෙම මේ හෙල්ලෙන මෙහෙම මෙහෙම හෙල්ලෙන රූපයක් දාලා තියෙනවා. ඒ වගේ අර අර ඒගොල්ලෝ අර මොනවාද ජල පහරක් ඒගොල්ලෝ භාවිතා කරනවා. ඒ වගේ මේ හෙල්ලෙන රූප සටහන් භාවිතා කරලා ඒකට මෝටර් වගේ දේවල් දාලා අපේ ඇහැ ඒක රදව ගන්න උත්සාහ කරනවා. එතකොට ඒ නිසා මේ චලන චිත්‍ර භාවිතයත් ප්‍රතිමාන රූපී අධ්‍යක්ෂීම් වල හොඳ අවස්ථාවක් විදිහට තමයි මහාචාර්ය එඩ්ගාර් ඩේල් හඳුන්වලා දීලා තියෙන්නේ. දැන් මහාචාර්ය එඩ්ගාර් ඩේල් කිව්වහම තව කෙනෙක් ඉන්නවා
එඩ්ගා කියලා එඩ්ගා කේසි යාගෙන ඒ දොහ වෛද්‍යවරේ ඔහු මේ තමන්ගේ පෙර ආත්මයන් පිළිබඳව තමයි කතා කළේ ඒක සංසාර මන්දිර කියන පොතෙන් සිංහල පරිවර්තනයට බිහි වුණා මේ එඩ්ගා කිව්වහම එක පාට ඔයගොල්ලෝ එඩ්ගා කේසි එඩ්ගා ඩේල් පටල ගන්න යන්න එපා එයා දෙන්න දෙන්නේ කරි එඩ්ගා ඩේල් කියන්නේ අපිට මේ අධ්‍යාපනයේ සම්බන්ධව කතා කරපු මේ අධ්‍යක්ීම් කේතුව ඉදිරිපත් කරපු අධ්‍යාපන විශේෂඥවරයා නැත්තම් අධ්‍යාපන අධ්‍යාපනඥවරයා එඩ්ගා කේසි කියන්නේ වෛද්‍යවරයෙක් සහ ඒක සංසාරයේ පිළිබඳ කතන්දරයක්. එතකොට ඊළඟයකට අපි යමු අධ්‍යාපනික රූපවාහිනිය. දැන් මේ වර්තමානයේ වෙනකොට අපි දන්නවා කොවිඩ් වසංගත තත්ත්වයේ හින්දා විශාල ප්‍රමාණයක් පාසල් කාලයක් විශාල කාලයක් දරුවන්ට ඉගෙන ගන්න අවස්ථාව ලැබුණේ පාසල් වහලා තියෙනවා. මොකද මේ කොවිඩ් වසංගත තත්ත්වයේ හින්දා සෞඛ්‍ය ආරක්ෂිතව දරුවෙක් පාසල් වලගේ පන්ති කාමරයට දැන් මේගොල්ලෝ වැහුගේ නැතත් දෙමව්පියෝ විසින් පාසලට රමයා වේවන්නේ නැහැ. මොකද දෙමව්පියන්ට ස්ථිරභාවයක් නැහැ. මේ පන්ති කාමරයට කොවිඩ් වසංගත රෝගී මිදිලා ළමයට ගිහිල්ලා ආපහු ඒ රෝගී බෝණු කොටගෙන ගෙදෙට් බෝ කරගන්න නැතුව ගෙදෙට්ටේ කියන විශ්වාසය නැහැ. ආරක්ෂණේ නැහැ. එහෙම ආරක්ෂණේ දෙන්න අවශ්‍ය පහසුකම් මේ රජය සකස් කරලා නැහැ. එවැනි තත්ත්වයක් තවමත්. එතකොට එවැනි තත්ත්වයක් යටතේ එහෙම ඉස්කෝල වහන්නේ නැතුව ඇරලා තිබ්බත් දෙමව්පියෝ ළමයින්ව පාසලට යවන්නේ නැහැ. රජයට කරන්න තියෙන සාධනීයම අවස්ථාව තමයි එවැනි අවස්ථාවේ සංචරණ සීමා අඩු කරන්න ඒ සියල්ල නිවාඩු දීලා වෙනස් කරලා තියෙන එක. බහලා තියෙන එක. එතකොට වර්තමානයේ වෙනකොට රජය ඒ සාධනීය පියවර කරලා තියෙනවා. හැබැයි අපි දැන් මේ පාසල් වහලක් වසර ගණනාවක් තියෙනවා. දැන් මට අද එක්කෙනෙක් කිව්වා එක ශ්‍රේණියේ පාසල් මේ මේ වාර උසස් පෙළ විභාගේ ලියන ළමයි ඉස්කෝලේ ගිහිල්ලා තියෙන දවස් 10යි කියලා. මේ වාර උසස් පෙළ විභාගේ ලියන්න තියෙන ළමයි පාසල් අධ්‍යාපනය ලැබලා තියෙන දවස් 10යි කියලා. ඒක බලන්න සාමාන්‍ය පෙළ විභාගෙන් හොඳට සමත් වෙලා ඔය කියන මං කියන ඔය පාසලකට යනවා. ලොකු ඉස්කෝලේකට යනවා. හැබැයි ලොකු ඉස්කෝලේට ගිහින් තියෙන දවස් 10යි දැන් ඒ ලෙවල් කරන්නත් ලෑස්ති. ඒක මොකද වෙලා තියෙන්නේ? වැඩිම කාල සීමාවක් පාසල් අධ්‍යාපනය ලැබිලා නැහැ. හැබැයි විභාග පවත්වන්න කටයුතු කරනවා. හැබැයි රජය මොකක්ද මැදිහත් වුනේ මේ දරුවන්ගේ අධ්‍යාපනයේ නගා සිටවීම සඳහා ගත්තු ක්‍රියාමාර්ග මොනවද? ඉතින් එතකොට අපේ ගුරු මහත්ම මහත්මීන් තමන්ට පුළුවන් විදිහට තමන්ගේ ෆෝන් එකෙන් තමන්ගේ ඩේටා වියදම් කරගෙන තමන්ගේ දරුවෝ ටික එකතු කරගෙන යම් ආකාරයක ඔබ මේ ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමයේ එහෙම නැත්නම් මාර්ගගත අධ්‍යාපන ක්‍රමය පවත්වගෙන ගියා. නමුත් මේ මෑත ඉතිහාසය තුළ ඇතිවෙච්ච තත්ත්වය මත එයත් තාවකාලිකව නතර වෙලා තියෙනවා. එතකොට රජය ජාතික ධනයෙන් සාමාන්‍යයෙන් ලෝකේ අනිත් රටවල් ජාතික ධනයෙන් 6%ක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරනවා. එතකොට අපේ රටේ තාම 6%ක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන්නේ නැහැ. ඊට වඩා අඩු ගණනක් තමයි ජාතික ආදායමෙන් වෙන් කරන්නේ. එතකොට ඒ ආදායමෙන් වෙන් කරන මේ මුදල එතකොට මේ කාලය තුල අපි දන්නවා ළමයින්ට නිල ඇඳුම් දෙන්න. එහෙම නැත්නම් පාසල් ගොඩනැගිලි නැවත සකස් කරන්න. ඒවා ප්‍රතිසංස්කරණය කරන්න. එතකොට මේ වගේ විශාල ප්‍රමාණයකුත් අඩු වෙලා තියෙනවා. ඒක රජය ක්‍රියාත්මක කරා නම් මේ අධ්‍යාපනික රූපවාහිනියක් වගේ දෙයක්. එතකොට අධ්‍යාපනික රූපවාහිනිය වගේ දෙකකින් මේ ප්‍රතිමා රූපී ලෙස ළමයට ඉගැන්වීමේ හැකියාව තියෙනවා. එතකොට දවස ගානේ දැන් විවිධ channel තියෙනවා. මේ හැම channel එකකම අවම වශයෙන් අර එකම වෙලාවට නැති වෙන්න විදිහට නැත්නම් අපි දාන ප්‍රවෘත්ති දානකොට හැම channel එකෙම එක වෙලාවට ප්‍රවෘත්ති දාන්නේ. රජයට සලස්මක් හදන්න තිබුණා නම් මේ හැම නාලිකාවටකටම කියලා ඔබ මෙන්න මේ කාලේ දරුවන් වෙනුවෙන් වෙන් කරන්න. ඔබගේ නාලිකාවේ අපිට දවසකට පැය දෙකක් මේ දරුවන් වෙනුවෙන් වෙන් කරන්න. මේ විදිහට රජයට විධිමත් ක්‍රියාවලියක් හදලා මේ අධ්‍යාපනික රූපවාහිනියක් සකස් කළා නම් එතකොට මේ ඉන්න ගුරු මහත්මහත්මේ ගුරු උපදේශකවරුන් ඒ වගේම අධ්‍යාපන පරිපාලන සේවයේ ඉන්න නිලධාරීන් එවන් ගුරු අධ්‍යාපනඥවරු ඒ අයට තිබුණා ඒ අය දැන් දැනට උගන්වලා ගොඩාක් තියෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශෙත් මේ සම්බන්ධයෙන් උගන්වපු පාඩම් ගණනාවක් තියෙනවා. ඒවා මේවා විකාශනය කළා නම් ඒ විකාශනය කිරීමේදී ඒ අදාළ ආයතනයට අනුග්‍රහක බෞද්ධ ඕනතරම් වෙළඳැන්වීම් දාන අයගේ හොයා ගන්න පුළුවන්. එවැනි වැඩපිළිවෙලක් කරා නම් රාජ්‍යයට මේ අධ්‍යාපන රූපවාහිනිය ඉතාමත් හොඳින් භාවිතා කරන්න තිබුණා. වෙනත් රටවල් වල එහෙම භාවිතා කරනවා. එතකොට මේ අධ්‍යාපන රූපවාහිනිය කියන එක වර්තමානයේට ඉතාමත් ගැළපෙන හොඳ ක්‍රමයක්. බලන්න මේක කියන්නේ කොහෙදද? 1946 ඒ වෙනකොට අපේ ලංකාවට රූපවාහිනියක් ඇවිල්ලවත් නැහැ. නමුත් එඩ්ගා ඩේල්
මේ ප්‍රධාන කියනවා අධ්‍යාපනික රූපවාහිනියක් භාවිත කරන්න පුළුවන් කියලා. එතකොට රූපවාහිනිය හොයාගෙනත් මහ කාලයක් ගිහිල්ලා නැහැ. අපි දන්නවා 1925 ගුවන් 1901 තමයි පළවෙනි වතාවට දෙසැම්බර් මාසේ 25 වෙනිදා තමයි අපිට මේ මොකද්ද ගුවන්විදුලි තරංග හඳුනා ගැනීමට හැකියාව ලැබුණේ. ඒතර ඇට්ලාන්ටික් සාගරය හරහා ඇමරිකාවෙන් ඉඳලා එංගලන්තයට පළවෙනි ගුවන්විදුලි තරංගය යවා ගන්න මාකෝනිට පුළුවන් වුණේ 1901. එතකොට ඊට පස්සේ ගුවන්විදුලි යන්ත්‍රයෙන් පස්සේ රූපවාහිනියට එන 1920 දශකයේ වගේ වෙනවා. එතකොට මේ 1946 දී එඩ්ගඩ් එල් කියන මේ අධ්‍යාපන රූපවාහිනියක් පිළිබඳව අපේ ලංකාවට රූපවාහිනිය එන්නේ 1980 දශකයේ. අපි දැන් 2030 දශකයේ ඉන්නේ. එහෙම නැත්නම් මේ 2021 වර්ෂයේ ඉන්නේ. ඒකට අපි තාම මේ අධ්‍යාපනික රූපවාහිනිය නිවැරදි පරිදි අපේ රට තුල හරියට සකස් කරගෙන නැහැ. ඉතින් ඒ නිසා මේ ප්‍රතිමා රූපී අධ්‍යක්ීම් වල අධ්‍යාපනික රූපවාහිනිය ගොඩක් වැදගත් වෙනවා මේ කටයුත්තේදී. එතකොට ඒ තුල ළමයින්ට ශ්‍රව්‍ය දෘශ්‍ය විශේෂයෙන් ප්‍රැක්ටිකල් කරන්න පහසුකම් නැති, ලැබ් නැති, විද්‍යාගාර නැති ළමයින්ට මේක හොඳින් බලා ගන්න පුළුවන්. එතකොට මේ හොඳ පරීක්ෂණයක් හොඳ කැමරාවකින් මේක ලං කරලා පෙන්නලා හොඳ ලස්සන වැඩසටහනක් කරලා මේක ලබා දුන්නාම විද්‍යාගාර පරීක්ෂණ ටික ඔක්කොම ළමයින්ට අර අතින් අල්ලලා මේ පරීක්ෂණයට සම්බන්ධ නොවුණත් ඇස් වලින් දැකලා කන් වලින් ඇහිලා ඒ පරීක්ෂණයේ වර්ණයේ හඳුනගෙන ඒ තත්ත්ව දැකලා ඔහුට හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන් මේ අධ්‍යාපනික රූපවාහිනිය තුලින්. ඒ වගේම සමහර රූපසටහන් වල හොඳ ලස්සන රූප සඳහන් කරලා වෙන සටහන් මගින් දැන් හෘදයක් ගැන කතා කරොත් හෘදේ මේ පිරිසුදු රුධිරය එහෙම නැත්නම් ඔක්සිජන් වැඩි රුධිරය යන ටික තද රතු පාටටත් මේ කාබන් ඩයොක්සයිඩ් වැඩි රුධිරයේ නිල් පාටටත් දාලා මේ රුධිර ගමනාගමන පද්ධතිය හදපු ආකෘති පාවිච්චි කරගන්න පුළුවන් මේ අධ්‍යාපන රූපවාහිනිය හරහා විශාල වශයෙන් භාවිතා කරගන්න පුළුවන්. ඒ නිසා මේ අවස්ථාව තවත් එහාට යනවා නම් වඩා හොඳයි. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම දැන් මම කතා කරේ මේ රූපවාහිනිය. එතකොට ශ්‍රවණය හා දෘෂ්ටිය කියන දෙකම එකතු කරගත්තු ඉතාම හොඳ එකක් තමයි අධ්‍යාපන රූපවාහිනිය. ඊළඟට අපි ගත්තොත් ප්‍රදර්ශන භාණ්ඩ. පාඩම් අවධාරණය කිරීම සඳහා අවශ්‍ය ගුණ සහිත ගැළපෙන දේ අපිට ප්‍රදර්ශන භාණ්ඩ විදිහට භාවිත කරන්න පුළුවන්. මේක අපි ඇත්තටම මේ පහ ශිෂ්‍යත්ව විභාගයේදී දකිනවා. පහ ශිෂ්‍යත්ව විභාගයේදී කුල්ල, අඬුව, මිටිය මේ වගේ දේවල් ළමයින්ට ගෙනල්ලා පෙන්නලා ප්‍රදර්ශනය කරලා මේ ප්‍රදර්ශන භාණ්ඩ ඉගෙනුම් උපකරණ විදිහට භාවිත කරන අවස්ථාවල් අපි ගොඩක් දැකලා තියෙනවා. නැත්තම් දරුවෝ මේව හඳුනන්නේ. ඊළඟට මේ ශිෂ්‍යත්ව විභාගයේ කමතට ගෙනහිල්ලා ඒවත් පෙන්නනවා. කමත් භාෂා. එතකොට ඒවා මේ ඒ ප්‍රදර්ශන භාණ්ඩ ඒවා ළමයින්ට පාසලේ ගෙනල්ලා තියෙනවා. ඉතින් ඇත්තටම ඒවා භාවිතයට ගෙන ඉන්නේ වර්තමානයේ වේවට. නම් ඒක ශිෂ්‍යත්ව විභාගයට ගැලපෙනවද කියන ප්‍රශ්නකුත් තියෙනවා. වර්තමානයේ භාවිතයට නොගන්නා වූ දේවල් භාවිතයට ගන්නවා වගේ ළමයින්ගෙන් අහනවා. එතකොට ඒ ළමයාගෙන් මොකක්ද ඒකෙන් අපේක්ෂණය කරන්නේ? එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. හරි කොහොම හරි මේ ප්‍රදර්ශන භාණ්ඩ තියෙන ඕන තරම්. ඒවා අපි පාවිච්චි කරනවා. ඊළඟට අපි ගත්තොත් එහෙම ප්‍රදර්ශන භාණ්ඩ වල අපිට පුළුවන් මේ ආකෘති භාවිත කරන්න. ආකෘති භාවිත කරන්න පුළුවන්. එතකොට ඒ ආකෘති භාවිත කරනකොට අපිට පුළුවන් ඕනනම් පාසල් වත්තේ ආකෘතියක් හදන්න. හදලා ඒක ගොඩනැගිලි පිහිටුවලා ඒක ඇතුලේ පෙන්වන්න මෙන්න ආකෘතිය. වනාන්තරයක ජෛව පද්ධතිය ආකෘතියක් අපිට නිර්මාණය කරන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් ආකෘති ප්‍රධාන වශයෙන් කොටස් තුනකට වෙන් කරන්න පුළුවන්. මේ ප්‍රදර්ශන භාණ්ඩයටදී අපිට ඒක කියන්න පුළුවන්කම තියෙනවා. කුඩා ආකෘති. කුඩා ආකෘති විදිහට තමයි මං කියන්නේ ලෝක ගෝලය. ඊළඟට ලංකා සිටියම ලෝක සිටියම මේ වගේ දේවල් අපි අර පවතින සැබෑ වස්තුවට වඩා. එතකොට අපි ඉතින් කතා කරන්නේ මොකද්ද? වියුක්ත සංකල්ප ඔප්පු කරගන්න යා. අර මම මේ කිව්වේ වියුක්ත සංකල්ප උගන්වන්න සංයුක්ත සංකල්ප යොදා ගන්න තමයි අපි එහෙනම් මේ භාවිතා කරන්නේ ප්‍රදර්ශන භාණ්ඩ. එහෙම නැත්නම් ආකෘතිය. ආකෘතිය භාවිතා කරන්න. එතකොට එතෙන්දී අපිට පුළුවන් ලෝකේ අක්ෂාංශ දේශාංශ අපිට
සම්පූර්ණයෙන්ම මේ කරන්න බෑනේ. එතකොට ඒ සඳහා අපි මොකද කරන්නේ? එතකොට ආකෘතියක් භාවිතා කරනවා. ඒක තමයි ලංකා සිටියම ලෝක සිටියම භාවිතා කරලා ඒවයක් සංසදේශාංශ ඉරිගාලා පෙන්නලා වෙනවා. ඒ වෙනකොට ලෝක ගෝලයක් භාවිතා කරනවා. එතකොට අපි ඒක ආකෘතියක් භාවිතා කරනවා මේ ප්‍රදර්ශන භාණ්ඩයක් විදිහට. එතකොට අපි ඒකට කියනවා කුඩා ආකෘති කියලා. ආකෘති වර්ග තුනක් තියෙනවනේ අධ්‍යාපනයේදී. එතකොට බලන්න එහෙනම් අපි මේ ව්‍යුක්ත සංකල්පය මෙහෙම හැඩයක් තියෙන මෙහෙම රූපයක් තියෙන මෙහෙම මේ ඉරක් ගහලා නැහැ ලෝක ගෝලේ කොහෙවත්. නමුත් අපි මේ ව්‍යුක්ත සංකල්පය සංයුක්ත සංකල්පයක් තුලින් සංයුක්ත සංකල්පය කියන්නේ ඇහැට පේන සංඥා. අන්න ඇහැට පේනවා. කනට ඇහෙනවා මේ තියෙන අක්ෂාංශ දේශාංශ කියලා. අන්න සංඥා ලබා දෙනවා. ඒක අවධානයට ලක් කරනවා. ඒක සංජානනය කරනවා තමන් තුල ඇතුළට ගන්නවා. ඒක සංවිධානය වෙනවා. සංවිධානය තුලින් සංකල්පය අවබෝධ වෙනවා. අන්න බලන්න එහෙනම් ඒක ඇහැට පේන දෙයක් නෙමෙයි. ඒ ඉඳ සංයුක්ත සංකල්පයක් නෙමෙයි වියුක්ත සංකල්පයක්. මේ වියුක්ත සංකල්පය අපි ආකෘති භාවිතා කරලා සංයුක්ත සංකල්පයක් විදිහට දරුවගේ ඇඟ ඇතුළට දුන්නා. තව උදාහරණයක් මම ඔබට කියන්නම්. මේ සූර්යග්‍රහ මණ්ඩලය. සූර්යග්‍රහ මණ්ඩලය ගත්තොත් එහෙම වියුක්ත සංකල්පයක්. මේ තියෙන සූර්යා, මේ තියෙන ග්‍රහලෝක, මේව පෙන්වන. එහෙනම් අපි ඒකේ රූපසකහනක් අරගෙන, එහෙම නැත්නම් සිටියමක් අරගෙන ආකෘතියක්. ඒ ආකෘතිය භාවිතා කරලා සංයුක්ත සංකල්පයක් බවට පත් කළා. දරුවගේ ඇහැට පේනවා, කනට ඇහෙනවා. ඒ තුලින් අපි සූර්යග්‍රහ මණ්ඩලයේ ශීරපතිය මේ වගේ දේවල් උගන්වනවා. එතකොට බලන්න ඒකයි මම කිව්වේ. එතකොට අපි භාවිතා කරන මේ වාචික හා දෘශ්‍ය සංකේත වලට මේ ආකෘති කියන දැන් දෘශ්‍ය කිව්වහම ඒ දෘශ්‍ය තු දැන් අපි පන්ති කාමරය ඇතුළේ ඒකයි මම කිව්වේ. මේ දෙක ඇතුළට දැන් ඔන්න අපි මේ ආකෘති එහෙම ගෙනහිල්ලා අපි නොදැනුවත්වම වගේ ගෙනහිල්ලා මොකද අපි මේ සිතියම පාවිච්චි කරනවා. අපි ලෝක ගෝලේ පාවිච්චි කරනවා. එතකොට මෙන්න පන්ති කාමරය තුළ අර සංකේතාත්මක අධ්‍යක්ීම් වලට එවිට ගේ ප්‍රතිමාරූපී අධ්‍යක්ීමුත් අපි පන්ති කාමරේ භාවිතා කරනවා අපේ ගුරු භවතුන් සහ පාසල් පද්ධතිය තුළ. එතකොට ඒ හින්දා තමයි ඒගොල්ලෝ ලෝක සිතියම ගේනවා, ලංකා සිතියම ගේනවා, විවිධ ආකෘති ගේනවා, ලෝක ගෝලය ගේනවා. මේ වගේ කුඩා ආකෘති පිළිබඳව තමයි මම මේ කතා කරේ. ඊළඟට අපි දෙනවා සමප්‍රමාණ ආකෘති. සමප්‍රමාණ ආකෘති විදිහට අපිට හඳුන ගන්න පුළුවන්. දැන් විද්‍යා විෂය වගේ හඳුන්වනකොට අපි දන්නව මේ හෘදයේ වස්තු ප්ලාස්ටික් වලින් හදපු හෘදයේ වස්තුවක් ගැහලා කර්ණිකා ගලවනවා, කෝෂිකා ගලවනවා, මේ ගලවලා පෙන්නනවා. මේ තියෙන දීතුණ්ඩ කපාටේ, මේ තියෙන ත්‍රිතුණ්ඩ කපාටේ, මේ තියෙන අඩසඳ කපාටේ. මේ ආකෘතිය භාවිතා කරලා දරුවන්ට පෙන්වන සමප්‍රමාණී ආකෘති. මොළයක් ගෙනල්ලා මොළේ කොටස් මස්තිෂ්කයේ පෙන්නලා, අනු මස්තිෂ්කයේ පෙන්නලා, සුෂුම්නා ශීර්ෂකයේ පෙන්නලා මේ ආකෘතියකින් පෙන්නනවා. ඊළඟට මනුස් මේ ශරීර එහෙම නැත්නම් අස්ති පද්ධතිය ප්ලාස්ටික් වලින් හදපු ඇටසකිල්ලක් ගෙනල්ලා මේ තියෙන අහවල් අස්ති මේ විදිහට තමයි මනුස්ස සැකිල්ල සකස් වෙලා තියෙන්නේ. මේ ආකෘතියක් මගින් සමප්‍රමාණ ආකෘතියක් මගින් අපි උගන්වන්න පටන් ගන්නවා. එතකොට මේ ඔක්කොම මොනවද? ප්‍රදර්ශන භාණ්ඩ විදිහට මේ දරුවන් එක්ක උගන්වන තත්ත්ව වලදී ඒක එක්කපැතිකින් ආදර්ශන විදිහටත් පාවිච්චි ගන්න පුළුවන්. ඊළඟට දත් සෙට් එක. අපි දන්නවා දත් සෙට් එක ගැනලා මේ දත් මදින්නේ මෙන්න මෙහෙමයි කියලා හැම අර බුරුසියෙන් දත් මදින විදිහෙම උගන්වන්නේ කොහොමද? මේ ආකෘතියක් පාවිච්චි කරලා. ආකෘතියක් පාවිච්චි කරලා. ඒ ඊළඟ මේ විදිහට අපි දකිනවා අපේ පරිසරය තුළ අපි මේ සම ප්‍රමාණ ආකෘති භාවිතා කරනවා ගොඩක් දුරට. එතකොට මේ ඔක්කොම මේ ප්‍රතිමා රූපී අධ්‍යක්ීම් යටතේ තමයි අපි මේ සාකච්ඡා කරගෙන යන්නේ. ඊළඟට අපි තව දුරටත් ගත්තොත් එහෙම විශාලතා ආකෘතිත් අපි පාවිච්චි කරනවා. විශාලතා ආකෘති පාවිච්චි කරන්නේ කොයි අවස්ථාවලද? එහෙනම් බලන්න අපි මේ වියුක්ත සංකල්පවලදී විශාලකා ආකෘතිත් භාවිතා කරනවා. අපිට ඇහැට බලලා පේන නිකන් අතට අල්ලන්න බැරි ඒවා තියෙනවා. අපි සංයුක්ත තාත්තේට පත් කරගන්න අපි මොකද කරන්නේ? පරමාණුක ආකෘතියක් නිර්මාණය කරනවා. පරමාණු ඇහැට පේන්නේ නැහැ. කන්නේ ඇහි අතින් අල්ලන්න බෑ. හැබැයි අපි පරමාණු ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන, එතකොට මේ හැම එකක් ගැනම අපි පරමාණුක ව්‍යුහය, මේවා ඊළඟ සහ සංයුජ බන්ධන, දායක බන්ධන, අණුක බන්ධන, එතකොට මේ ඉලෙක්ට්‍රෝන ගමන් කරන හැටි, මේ බන්ධන ඇති වෙන හැටි, එතකොට මේ සියලු දේවල් පිළිබඳව කතා කරනවා ආකෘති භාවිතා කරලා. එතෙන්දී අපි භාවිතා කරන්නේ මොකද්ද? විශාලතා ආකෘතිය. පරමාණු අපිට ඇහැට පේන්නේ, නමුත් අපි විශාල කරනවා. ඒ වගේම ශෛලය. අපි ගත්තොත් එහෙම සත්ව ශෛල, ශාක ශෛල අපි භාවිතා කරලා ඇහැට පේන්නේ නැත්නම් අපි මොකද කරන්නේ? ඒක විශාලණය කරලා
ඒක අපි භාවිතා කරනවා. එතකොට අපි එකට කියනවා විශාලත ආකෘති කියලා. විශාලිත ආකෘති කියලා. එතකොට දැන් මේවා අපි පන්ති කාමරේ පාවිච්චි කරනවා. ඒකයි මේකේ තියෙන විශේෂ ලක්ෂණය. එහෙනම් මේ දෙක විතරක් කියලා හිතාගෙන හිටියට ඔන්න දැන් ඔබට පේනවා ප්‍රතිමා රූපී අධ්‍යක්ෂින් විශාල ප්‍රමාණයකුත් අපි මේක ඇතුළට පාවිච්චි කරනවා කියලා. එතකොට ඒ යටතේ අපිට පුළුවන් මේ විදිහට මේ ආකෘති වගේ දේවල් භාවිතා කරලා ප්‍රදර්ශන භාණ්ඩ භාවිතා කරලා මේ අධ්‍යාපන කටයුතු තවදුරටත් වර්ධනය කරන්න. එතකොට ඔබ සංකල්පනා කරන්න ඕනේ ඔබගේ විෂයට අනුව ඔබ විෂය අධ්‍යක්ෂකවරයා නම් මොන වගේ ආකෘතිද ප්‍රදර්ශන භාණ්ඩද ඒ විෂයට භාවිතා කරන්නේ. ඒ වගේ මොන මොන පාඩම් වලටද ඒවා භාවිතා කරන්නේ. මේවා පිළිබඳව ඔබට අවබෝධය තියෙන්න ඕනේ අධ්‍යාපන පරිපාලනයේ සහ අධීක්ෂණයේදී. මොකද ඔබ පන්ති කාමරයට අධීක්ෂණයට යනවා. ඔබ සායනික අධීක්ෂණය කරනවා. මම ඉදිරියේදී මේ සායනික අධීක්ෂණය සහ පන්ති කාමර අධීක්ෂණය මේවා පිළිබඳව තව ඉදිරියේදී අපි සාකච්ඡා කරනවා. එතකොට ඔබ මේ සායනය කියන එක දන්නවනේ. වෛද්‍යවරයෙක් ලෙඩෙක්ව අධීක්ෂණය කරනවා. ඒක සායනික අධීක්ෂණයක්. ඔය විදිහටම ගුරුවරයා ශිෂ්‍යයෙක්ව අධීක්ෂණය කරන්නත් පුළුවන්. ගුරුවරයාව ගුරු අධ්‍යාපනඥවරයා හැම නැත්තම් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා විසින් ගුරුවරයාව අධීක්ෂණය කරන්නත් පුළුවන්. එතකොට අපි ඒවත් පිළිබඳව වෙනම සාකච්ඡා කරනවා. ඊළඟට අධ්‍යාපන චාරිකා. අධ්‍යාපන චාරිකත් හරි වැදගත්. දැන් ඔබ දන්නවා දරුව කැමැත්තෙන් යන ගමනක් මේක. දරුව බොහොම කැමැති ට්‍රිප් යන්න. දැන් වර්තමානයේ කොවිඩ් වසංගතයේ හින්දා අපිට මේ අධ්‍යාපන චාරිකා කියන එකෙන් පොඩ්ඩක් මිදෙන්න වෙලා තියෙනවා. මේ දැන් මේකට දැන් අලුතෙන් අපිට එකතු කරන්න වෙනවා. දැන් මේ රූපවාහිනී කියන එක වෙනුවට පරිගණකය කියන එකත් අපිට එකතු කරගන්න පුළුවන් වර්තමානයේ. මොකද පරිගණකය 1946 වෙනකොට මෙතනදී පුන්නේ. ඒ හින්දා මාචාර්ය එඩ්ගා ඩේල් මේකට එකඟ වෙන එකක් නැහැ. එයාගේ මේක අස්සට දාන්න. ඔබට පුළුවන් අධ්‍යාපනඥවරු විදිහට දැන් මේ එඩ්ගා ඩේල්ගේ අධ්‍යක්ෂීම් කියතොට වඩා දැන් ප්‍රබල ඉගැන්වීමේ මාධ්‍යයන් අපි පාවිච්චි කරනවානේ. වර්තමාන දේවල් ඒවත් එක්ක ඔබට පුළුවන් අලුත් පර්යේෂණයක් තුළ අලුත් සිද්ධියක් අලුත් න්‍යායක් හඳුන්වා දෙන්නත් ඔබට පුළුවන්. ඔබ ගැන සැහැල්ලුවෙන් හිතන්න එපා. මොකද මේ පරණ ආකෘතිම භාවිතා කරනට වැඩිය අපිටත් පුළුවන් අලුත් ඒවා හඳුන්වලා දෙන්න. ඒ නිසා වර්තමානයේ අපි භාවිතා කරන නව හඳුන්වා දීම් වලදී අපිට ගන්න පුළුවන් පරිගණකය, ඊළඟට අපේ හෑන්ඩ් ෆෝන් එක, ජංගම දුරකථනය, මේවත් අපිට පාවිච්චි කරගන්න පුළුවන්. එතකොට ඒවා භාවිතා කරලා අපි කොහොමද මේ කටයුත්ත තවදුරටත් කරන්න කියන එක ඔබට සංවිධානය කරන්න පුළුවන්. රයිට්. අධ්‍යාපන චාරිකාව කිව්වහම දැනුම, ආකල්ප සහ කුසලතා වලින් සපිරි මිනිස්සු පිරිසක් බිහි කරන්න ඕනේ. හොඳ පූර්ණ පෞරුෂයක් ඇති දරුවන් පිරිසක් බිහි කරන්න. එතකොට මේ අධ්‍යාපන චාරිකා ගොඩාක් අපිට ඉවහල් වෙනවා. එතකොට දැන් බලන්න අපි ඉතිහාසයේ වගේ විෂයකදී ඒ අදාළ ස්ථානෙට ගිහිල්ලා දැන් අපි පොළොන්නරුව රාජධානිය අධ්‍යයනය කරනකොට පොළොන්නරුවේ පරාක්‍රමබාහු රජතුමා විසින් සකස් කරපු දේවල්, නිශ්ශංක මල්ල රජතුමා විසින් සකස් කරපු දේවල් අපි ඇහෙන් දැකලා අල්ලලා අත්විඳලා එනකොට දරුවන්ගේ මතකයේ ඉතාම හොඳින් මතක වර්ධනය වෙනවා. අර මා මුලින්ම ඔබට කිව්වා වගේ අර සැබෑ අධ්‍යක්ීමක් බවට පත් වෙනවා ඒක. එතකොට අර ඇසූ දේ අමතක වේ, දුටු දේ මතකයි, කළ දේ අවබෝධ විය කියලා කියමනක් තියෙනවා. එතකොට ඒ යටතේ අපිට ඉතා පැහැදිලිව තියෙනවා. එතකොට මේව හොඳින් අපිට දැනෙනවා. ඇඟට යනවා වගේ එකක් තියෙනවා. එතකොට අර ඇසුවා දැක්කා ඒක අත්විඳා. එතකොට පොළොන්නරුවේ අපි පරාක්‍රමබාහු සමුද්‍රයේ තුල තියෙන රළපණාව ඊළඟට ඒක හඳුනා ගන්න පුළුවන්. දැන් රළපණාව හඳුනා ගන්න පුළුවන්ද කියන ප්‍රශ්න එනවා. අර මොකද්ද? ඇවිදින මන් තීරුවක් ගැන, ජොගින් පාක්කයක් ගැන කතා කරනවා. ඊළඟට අපි දන්නවා බිසෝ කොටුව. ඊළඟට සොරවුව. ඊළඟට අපි දන්නවා වැඩි ජලයේ පිට කරන වාහන. එතකොට මේ විදිහට පිටවාන. මේ වගේ දේවල් තියෙනවා මේ වැවක. එතකොට මේ දරුවා ඒ තැනට ගිහිල්ලා මේ අධ්‍යාපන චාරිකාව තුළ ඒවා දැකලා අවබෝධ කරගෙන ඒ ක්‍රියාකාරීත්වය දැකලා සිමෙන්ති සංස්ථාව බලන්න යනවා. එතකොට අපි දකිනවා මෙහෙම තමයි සිමෙන්ති හැදෙන්නේ. එතකොට මේ පොළවේ අපේම පොළවෙන් ගන්න මේ හුණුගල් ටිකත් එක්ක, ලුණු ලේවා වලින් ගන්න මේ දේවල් එක්ක මෙච්චර උෂ්ණත්වයකට පත් කරලා භ්‍රමණ පෝරණුවක් තුල දාලා තමයි මේ පෝට්ලන්ඩ් සිමෙන්ති නිෂ්පාදනය වෙන්නේ. එතකොට මේ අපේ රටේ විදුලිය, අපේ රටේ අමුද්‍රව්‍ය, අපේ රටේ ශ්‍රමය. එතකොට මේකේ නමුත් මේකේ අයිතිකාරයෝ විදේශ සමාගමක් වෙලා තියෙනවා. ඒ පිළිබඳව හරි කනගාටුදායකයි. එතකොට මේම කරලා අපේ රටේ අපේ දේශීය මේ අනන්‍යතාවයෙන් යුක්ත වූ අපේ ආර්ථිකය තමයි අපි මේ
අපේ විවිධ ආණ්ඩු ක්‍රමයන් විසින් විවිධ අය විසින් විකුණලා තියෙනවා. ඒ නිසා අපි දැන් ඒකේ ලාභය පිටරටුන්ට අරයි යන්න දීලා අපි මේ වැය නිකන් ශ්‍රමිකයෝ විතරක් බවට පත් වෙලා ඉන්නවා. ඊළඟට අපි ගත්තත් ලුණු ලේවාය බලන්න එක්කන් ගියාම දරුවන්ට ඒගොල්ලෝ දන්නවා මෙන්න පළවෙනි තටාකය මෙන්න දෙවෙනි තටාකය මෙන්න ලුණු මුදව ගන්න තටාකය මෙන්න මේ ලුණු වලින් පස්සේ මැග්නීසියම් අයන ඉවත් කරන විදිය එතකොට මේ ලුණු වතුරෙන් මුද වතුරෙන් කොච්චර ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ඊළඟට දැන් අපේ ඉතිහාසයේ අපි තිබුණා 70 දශකයේ වගේවා මේ අපි ගත්තොත් එහෙම කිලිනොච්චිය ඉඳලා යනකොට වවුනියාව පහු කරනකොට පරන්තන පරන්තන අතර බංහන්දියක් පරන්තන් වල තිබුණා විශාල රසායනික කර්මාන්ත ශාලාවක්. මේ ලුණු ලේවායන් වලින් ගෙන ලුණු ටික අරගෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් බවට පත් කළා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් සබන් නිෂ්පාදනය කරලා අපේ ලංකාව වටේම තියෙන මුහුද. ඒතකොට මේ ලුණු ලේවායන් විශාල ප්‍රමාණයක් අපිට තියෙනවා. ඒතකොට මේ රසායනික නිෂ්පාදන තුළින් දැන් ඉන්දියාව වගේ රටක් ගන්න. ඉන්දියාව වගේ රටක් ගත්තොත් ඉන්දියාවේ මුහුද නැහැ. ඉන්දියාව තියෙන්නේ මෙහෙම. ඒතකොට ඉන්දියාවට මුහුද අහුවෙන්නේ පොඩ්ඩයි. අපේ ඉන්දියාව ජනගහණයත් එක්ක ඉන්දියාවට සබන් නැහැ එතකොට. සබන් නිෂ්පාදනය කරන්න තරම් මූදක් නැහැ. එතන මොකද කරන්නේ? අපිට මේක රසායනික විදියට සබන් නිෂ්පාදනය කරලා මොකද ලුණු වලින් අපි ප්‍රධාන වශයෙන්ම සබන් නිෂ්පාදනය කරන්නේ. එතකොට ඒ සබන් ටික නිෂ්පාදනය කරලා ඉන්දියාවට දෙන්නේ. දැන් බූතානේ වගේ රටක් ගත්තොත් මේක ඇතුලේ තියෙන. කවුද කොහොමත් මූදක් නැහැ. නෑ මූදක් නැත්තම් ලුණු නැහැ. ලුණු නැත්තම් සබන් නැහැ. මොකද අපේ පරණ අය කිව්වේ ලුණු සබන් කියලා. එතකොට මේ විදිහට අපිට තිබුණ අපේ රටේ මේ නිෂ්පාදන ක්‍රියාවලිය ඉතා හොඳින් වර්ධනය කරන්න. එතකොට අන්නේ විදිහේ ඒ රසායනික ඒ තැන් වලට ළමයි එක ගිහිල්ලා ඒ විදුලි බලාගාර ඒ පර්යේෂණ ආයතන ඒ රෙදි කර්මාන්ත ශාලා රබර් කර්මාන්ත ශාලා රබර් පර්යේෂණ ආයතන දරුවන්ට පෙනීලා දැකලා ලබා ගන්න අධ්‍යක්ීම් ශේෂ්ඨ චාරිකා අධ්‍යාපන චාරිකා ඉතාම වැදගත් වෙනවා. ඒ නිසා අන්නේ ඒක තමයි මේ අපි පෙන්වන්නේ ප්‍රතිමාන රූපී අධ්‍යක්ීම්. දැන් මේකත් පාසල් පද්ධතිය සිද්ධ වෙනවා. ළමයින් එක්කරගෙන යනවා පන්සලට යන පුංචි ළමයින්ව ගිහිල්ලා පල්ලියට එක්කන් යනවා කෝවිලට එක්කන් යනවා ඒ අත්දැකීම් ඔවුන්ට ලබා දෙනවා. ඊළඟට ඔවුන් එක්කන් යනවා කමතට එක්කන් යනවා ගඩොල් කපන ගඩොල් පෝරණුන එක්කන් යනවා. මේ පුංචි කාලේ පුංචි ළමයි ඒ ශිෂ්‍යත්ව විභාගයට නියමිත පරිසර පද්ධති සහ ඒ අදාළ දේවල් පෙන්වන්න එක්කරගෙන යනවා. එක්කන් ගිහිල්ලා ඒවා පෙන්වනවා. එතකොට ඊට අමතරව අනිත් පන්ති මට්ටම් වලින් අපි දන්නවා අධ්‍යාපන චාරිකා ලෑස්ති කරනවා. අධ්‍යාපන චාරිකා ලෑස්ති කරලා විවිධ දරුවන්ට තමන් ඉගෙන ගන්න ඒ දේවල් දැන් අපි ගත්තොත් එහෙම අපි ගත්තොත් සානු අධ්‍යයනය කරන්න. ඊළඟට ගංගා දියැලි මේ විදිහට ඒ අධ්‍යාපන චාරිකාව ලෑස්ති කරන එක එක ලංකාවේ එක එක ප්‍රදේශවලට ලෑස්ති කරලා විෂය නිර්දේශයට අදාළ අධ්‍යාපන චාරිකාවක ඒ දරුවන්ව අරගෙන යනවා. ඒ විදිහට මේ අධ්‍යාපන චාරිකා තුළින් ඒ අධ්‍යාපන චාරිකාවකට ගිය දරුවන්ට තමගේ ජීවිත කාලය පුරා මේ චාරිකාව මතකයි. මං අහවල් දවසේ ගියා මෙතෙන්ට. එතකොට ඒ තැනත් මතකයි. අන්න බලන්න දැනුම වර්ධනය කරගන්න අර ඒගොල්ලන්ට තියෙන සංකල්ප වර්ධනය කරගන්න පුළුවන් අවස්ථාවක්. එතකොට ඒක මේ සංයුක්ත ලෙස වර්ධනය වෙනවා මේ අධ්‍යාපන චාරිකාවලි. ඒ වගේම වියුක්ත සංකල්පත් මේ ඊට ගැලපෙන්න ඔවුන්ට ලබා ගන්න පුළුවන්. මොකද වෙවේ සොරව ඇතුළට බහින්නේ නැහැ. නමුත් මේක දැකලා අර වියුක්ත සංකල්ප ගැන හිතන්න පුළුවන්. මේ එතකොට වැවක තියෙන වාරි තාක්ෂණය ඒ වගේ දේවල් මේ වියුක්ත සංකල්පයක් විදිහට මේ සංයුක්ත සංකල්ප ඇතුලේ මේ අධ්‍යාපන චාරිකා තුලින් ලබා ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු මේ ආදර්ශන. ආදර්ශන වලින් කොහොමද කරන්නේ? ආදර්ශන ගත්තොත් එහෙම අපිට පුළුවන් මේ මලක කොටස් දැන් අපි අර ඉස්සෙල්ලා ආකෘතිනි පාවිච්චි කළේ මෙතෙන්දි ප්‍රදර්ශන භාණ්ඩ විදිහට. දැන් මලක කොටස් වගේ එකක් ගත්තොත් අපි දරුවන්ට කියනවා 11 ශ්‍රේණියේ නැත්නම් දැන් 10 ශ්‍රේණියේ ප්‍රචණනේ වගේ පාඩමකදී අපි පුමාංගී මල්, ඡායංගී මල් පුෂ්ප වෙන වෙනම හඳුර ගන්නවා. නැත්නම් ද්විලිංගික පුෂ්ප වෙනම හඳුර ගන්නවා. දරුවන්ට අපි මල් ටික ගේන්න මල් කඩාගෙන එන්න කියනවා. නේද? පන්ති කාමරයට එන්න කියලා ඊට පස්සේ දරුවන්ට ඒක බ්ලේඩ් එකකින් කපලා අපි බලනවා මේකේ කොහමද මේ ඩිම්බ කෝෂයේ මොකද්ද කලංකයේ කොහෙද කීලේ මොකද්ද රේණු කියන්නේ මොනවද පරාග පරාගධානි මොනවද මේ ඔක්කොම හඳුන ගන්න ළමින්ට අඳින්න දෙනවා. දැන් මේ මොකද්ද එතකොට? අපි නිදර්ශනයක්. එහෙම නැත්නම් ආදර්ශනය. නිදර්ශනේ ඒ වස්තුවමයි අපි පාවිච්චි කළේ. අපි ශාක පත්‍රවල හැඩ ගන්න ළමින්ට කියනවා තමන්ගේ පරිසරයෙන් ගෙදරින් එනකොට හැම කෙනෙක්ම ගස් පහකින් කොළ පහක් කඩාගෙන ඉන්න කියලා. එතකොට මේ කොළේ හැඩය වෙනස්. එක එක. එතකොට අපි දකිනවා මේ කොළ හැදිලා තියෙන විදිය.
එතකොට මේ කොළය ශාක පත්‍රය පිහිටලා තියෙන්නේ කොහොමද? ඒවා මොන විදියෙ ගස්ද? ඒ ඒ ගායේ ශාකයේ ශාක වර්ග. එතකොට ඒක වැලක්ද ගහක්ද? මේ ආදී වශයෙන් අර නිදර්ශනයන් සහිතව අපි බලනවා. අපි යම් කිසි එතකොට මොනවා හරි දෙයක් නම් ඒකෙන්ම ඒ කොටසක් ගෙනල්ලා ඒ කොටස අධ්‍යයනය කරලා බලනවා. දැන් තවදුරටත් අපිට ඒක ගන්න පුළුවන්. යම් කිසි රසායනික ද්‍රව්‍ය නම් मैग्नीशियम पटिया मैग्नीशियम पटिया गिनाल अब मैग्नीशियम पटिय ऑक्सीजन प्रतिक्रिया कर मैग्नीशियम ऑक्साइड है अधिक दीप्ति कीनो सुधुपाट कूड़ा की आप मैग्नीशियम पटिया गिना मैं अवल बलन तो मैं आदर्शनिया एक अभी करला बेलवा ये करला बल पुदे तुले अपने तुरटा देखी मैं वर्धनो ये लाइट मेक हूं मत कहती मेन आप संकेतात्मक अद्यकी बलिंग अवसान कर බැරි සමහරව සංකේතාත්මක අධ්‍යක්ීම් වලින් විතරයි අපි යන්නේ. එතකොට අපි යනවා ප්‍රතිමා රූපී අධ්‍යක්ීම් වලට. දැන් ප්‍රතිමා රූපී අධ්‍යක්ීම් වලට යනකොට තව දුරටත් මේක වර්ධනය වෙනවා. තව දුරටත් වැඩි වෙනවා ළමයින්ට අවබෝධ කරගැනීමේ හැකියාව. එතකොට අපි ප්‍රතිමා රූපී අධ්‍යක්ීම් වලට යනවා. එතකොට අර බ්‍රූනෝ කිව්වා මේ විදිහට බ්‍රූනෝ කියපු විදිහට සංකේතාත්මක අධ්‍යක්ීම් ප්‍රතිමා රූපී අධ්‍යක්ීම් වලින් පස්සේ තමයි බ්‍රූනෝ කතා කරේ ක්‍රියාකාරී අධ්‍යක්ෂින් පිළිබඳව. එතකොට ඒ වෙනකොට අපි මේ මහාචාර්ය එඩ්ගා ඩීල් හඳුන්ලා දීපු මේ අධ්‍යක්ෂින් කේතුව පදනම් කරගෙන අපිට මේක තවදුරටත් සාකච්ඡාවට භාජනය කිරීමේ හැකියාව තියෙනවා. එතකොට ඊළඟට අපි බලමු අපේ අවසන් අංගය විදිහට තියෙන ක්‍රියාකාරී අධ්‍යක්ෂින් පිළිබඳව. ක්‍රියාකාරී අධ්‍යක්ෂින් පිළිබඳව. එතකොට මෙතනින් එහාට ඒ කියන්නේ මෙම தത്വයටත් වඩා තව දුරටත් දරුවන්ට හොඳින් ගෝචරය වීම සඳහා වඩාත්ම හොඳින් ලබා දිය හැකි කියලා තියෙනවා යම් යම් විශේෂේශ්‍රයන් සඳහා ක්‍රියාකාරී අධ්‍යක්ෂින් සියලුම විශේෂේශ්‍රය සඳහා ක්‍රියාකාරී අධ්‍යක්ෂින් දෙන්න බෑ ඒ තමන්ගේ විෂය නිර්දේශය තුල තමන්ට ලබා දිය හැකි ශේෂ්ඨ සම්බන්ධයෙන් ක්‍රියාකාරී අධ්‍යක්ෂින් ලබා දෙන්න පුළුවන් ඒ ක්‍රියාකාරී අධ්‍යක්ෂින් එවකට ගැලපෙන්න තමයි මේ මහාචාර්ය එඩ්ගඩේල් හඳුන්වලා දීලා තියෙන වර්තමානයේ මීට එහාට අපි නව තාක්ෂණයත් එක්ක මේ ක්‍රියාකාරී අධ්‍යක්ෂකේ මීට එහාට මම කිය ඔබ දැන් අලුත් සංකල්ප බිහි වෙන්න ඕනේ. මොකද එඩ්ගා ඩේල්ගේ කාලේ පරිගණකයේ තිබුණේ නැහැ. මේ තාක්ෂණයේ තිබුණේ නැහැ. ඒතර අද වර්තමානයේ අලුත් සංකල්ප අපි හඳුන්වලා දෙන්න ඕනේ. එහෙම නැතුව අර මේ 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 සංකල්ප දිහාම බලාගෙන මේ සංකල්ප දිහාම ඉන්න ඕනේ අධ්‍යාපන පර්යේෂණ ඔබ විසින් කළ යුතුයි. ඔබ විසින් මේ පර්යේෂණ වල යම් කිසි අලුත් න්‍යායන් හඳුන්වලා දෙන්න ඕනේ. ඊට පස්සේ අනාගතයේ විසින් මේ පර්යේෂණයන් තවදුරටත් කරමින් මේ න්‍යායන් තහවුරු කරයි එහෙම නැත්නම් ඒක ප්‍රතික්ෂේප කරයි. එහෙනම් ඔබ පර්යේෂකයෙකු වෙන්න ඕනේ. ඒ හින්දා තමයි මම ඔබට කිව්වේ පන්ති කාමරය කියන්නේ ගුරුවරයාගේ විද්‍යාගාරය. එතකොට ඒ හින්දා හැම වෙලෙම විද්‍යාගාරයක් තුලට යන්නේ විද්‍යාඥයෙක්. පර්යේෂණයක් කරන්න. එහෙනම් ඔබ ඔබගේ සේවය වගේම ඔබ පර්යේෂකයෙකුත් වෙනවා. මේ පර්යේෂණය තුලින් ඔබ අලුත් දේවල් හඳුනාගෙන ඒක තවදුරටත් වර්ධනය කරන්න ඔබගේ ඔබගේ දැක්ම වර්ධනය කරගන්න. ඔබගේ ඉලක්ක හඳුනගන්න කටයුතු කළ යුතු වෙනවා. එතකොට අපි බලමු එහෙනම් ක්‍රියාකාරී අධ්‍යක්ෂීම් වල නාට්‍යසාරයෙන් නාට්‍යানুසාරයෙන් ඉදිරිපත් කිරීම පිළිබඳව. එතකොට දැන් අපි ගත්තොත් එහෙම මේ නාට්‍ය විදිහට ඉදිරිපත් කරන්න ගියයින් පස්සේ අපිට පුළුවන් දැන් මෙතෙන්දි තියෙනවනේ ඇසන දේ දකින දේ තේරුම් ගැනීමට නොහැකි වූ විට ක්‍රියාකාරී අධ්‍යක්ෂීම් ලබා දීම තමයි මෙතෙන්දි බලාපොරොත්තු වෙන්නේ එඩ්ගා ඩේල්. එතන භූමිකා රංගණය. එතකොට භූමිකා රංගණය තුළ ආවේදන ශේෂ්ත්‍රය වගේම සංවර්ධනය වගේම දැනුම වර්ධනය වෙනවා. විශ්ව කරුණු වලට ගැළපෙන ආකාරයේ අපිට පුළුවන් මේ භූමිකාවන් නිර්මාණය කරන්න. එතකොට අපි දකින්න අය පරිසරය පිළිබඳව විවිධ භූමිකාවන් ඩෙංගු මදුරුව පිළිබඳව විවිධ නාට්‍ය අනුසාරයෙන් වීදි නාට්‍ය සකස් කරගෙන ඒ දැනුම පරිසරයට සමාජයට ලබා දෙන අවස්ථාවල් පවා අපි දකිනවා. එතකොට තව ඔය සූර්යග්‍රහ මණ්ඩලේ මතකයි එක පාසලක මේ සූර්යග්‍රහ මණ්ඩලේ ඉර කියලා එක ළමයෙක් ඉන්නවා ග්‍රහලෝක ඒ ළමයා වටේ කැරකෙනවා. එතකොට තමන් කැරකෙමින් කැරකෙනවා ඒ වටේ චන්ද්‍රයින් කැරකෙනවා. දැන් හරි ලස්සනට මේ සූර්යග්‍රහ මණ්ඩලේ නිර්මාණය කරන්නේ නාට්‍යයක් නිරූපණය කරලා. ඊට පස්සේ එක එක්කෙනා ඇවිල්ලා තමන්ගේ නම හඳුන්වලා දෙනවා. මම කියන්නේ මම සූර්යා, මගේ උෂ්ණත්වය මෙච්චරයි,
මම මෙහෙම තමයි කටයුතු කරන්නේ මගේ කිරණ මේ විදිහට පිට වෙනවා එතකොට එක එක ග්‍රහ ලෝක ඇවිල්ලා වෙනම හඳුන්ලා දෙනවා දැන් බලන්න ඒක නාට්‍ය අනුසාරයෙන් සූර්ය ග්‍රහ මණ්ඩලය ඉතින් මේ විදිහට අර නිර්මාණශීලීව පුළුවන් මේ ක්‍රියාකාරී අධ්‍යක්ෂීම් ලබා දෙන්න ඊළඟ දෙවැනියට මම උදාහරණයක් විදිහට ගන්නම් මේ උපක්‍රමික අධ්‍යයනය මේ ඔබ සූර්ය ග්‍රහ මණ්ඩලයට විතරක් මේක හිතන්න එපා ගොඩක් දේවල් වලට මේක කරන්න පුළුවන් හරි එතකොට ඒක ඔබ තීරණය කරගතොයි ඔබගේ විෂයට කොහොමද මේක බලපාගන්නේ මේක ගලපගන්නේ කොහොමද මේ තුලින් අලුත් ඉදිරිපත් කිරීමක් කරන්නේ කොහොමද දැන් අපි දකින්න පාසල් මොනවා හරි ගියාම සාම්ප්‍රදායික විවිධ ප්‍රසංගදී පාසල් පොළ හැමදාම පොළ තියෙනවා එහෙම නැත්නම් විවිධ ප්‍රසංගය හැමදාම සමාන නැටුම් ටිකක් තියෙනවා ඒක මේ මේ නාට්‍යමනුසාරයෙන් දැනුම පෝෂණය වෙන විදිහට ඒක ඉදිරිපත් කරනවා නම් ඒක ක්‍රියාකාරී අත්දැකීමක් බවට පත් වෙනවා එක පැත්තකින් සමාජයට පණිවිඩයක් දෙනවා තවත් පැත්තකින් දරුවා තව අධ්‍යයන ගොඩක් සිද්ධ කරගන්න. ඒ නිසා ඒවා ගැනත් කල්පනාවට ගන්නවා. ඊළඟ අපි ගත්තොත් උපක්‍රමික අධ්‍යක්ෂී. අපි සමහර දේවල් උපක්‍රම පාවිච්චි කරනවා. දැන් උදාහරණයක් මේකට හොඳම උපක්‍රමය තමයි අපි හිතමු අපිට ඕනේ ශාක කඳකට බද්ධ කරන්න අංකුරයක්. අපි එහෙනම් හැම ළමයටම කියනවා ඔබ දැන් ගහක් උදුරගෙන එන්න කිව්වොත් මේක කරන්නේ නැහැ. අපි ළමයින්ට පුළුවන් දේ වුණේ කියන්න අපි මේ කොළ මේ යම් කිසි මොනවා හරි පැලයක් විකුණන්න දෙන පැලයක් අරන් එන්න අපි ඒක බද්ධ කරනවා කියුවට ළමයින්ට ගන්න සල්ලිත් නැහැ ළමයි ඔය ගහ සුස්සගෙන ඉස්කෝලේ ඉන්න කැමතිත් නැහැ හැබැයි අපිට කියන්න පුළුවන් ඔබ මේ ඇඟිල්ල විතර මහත යම් කිසි ගහකින් කෝටුවක් කපාගෙන අඩියක විතර කෝටුවක් කපාගෙන ඊට පස්සේ අපිට කියන්න පුළුවන් ඒ ගහෙන්ම පොඩි අංකුරයකුත් ගලෝකා කඩ කපාගෙන ඉන්නේ. ඒක අපි කලින් ඔහුට දැනුවත් කරලා ඔහුට ඒක ලබා දෙන්න කියලා දෙනවා. මෙන්න මෙහෙමයි අංකුරේ කපන්න ඕනේ. ඊට පස්සේ අපි ඔහුටම කියනවා ඔබ බෙලුම් පටියක් සඳහා පොලිතින් පටියකුත් ගේන්න. දැන් බලන්න පන්ති කාමරේ හැම ළමෙක් ගාවම තියෙනවා දැන් බද්ධ කරන්න ඕන ශාක බද්ධ කිරීමට අවශ්‍ය උපකරණ ටික. එතකොට අපි එක පැත්තකින් මොකද කරන්නේ? රූප සරහන ඇඳලා පෙන්නනවා වාචිකව මේක කියනවා. එයා මොකද කරන්නේ? උපක්‍රමික අධ්‍යක්ෂීමක් භාවිතා කරනවා මේක අංකුරේ බද්ධ කරන්න. ඒකට අදාළ බද්ධ පිහි අපි ඒ උපකරණ සලස්සලා තියෙන්න පුළුවන්. එහෙනම් අපි මොකද කරන්නේ දැන් මේකේ අංකුර බද්ධය අපි කොහොමද කරන්නේ කියලා මේ හැමලම් පෙන්නනවා ඉස්සෙල්ලාම. ආදර්ශනය කරනවා. ඒක ඊට පස්සේ ඒක එක පැත්තකින් ඒතර ආදර්ශන වලට අත් වෙනවා. ඊට පස්සේ මේක දානවා. දාලා අපි මේ වෙලුම් පටියේ බඳින්නේ පහළ සිට ඉහළට. එතකොට සමහර ළමයි උනේ ඉහළ ඉඳන් පහළටයි. ඒතර වතුර ටිකක් එහෙම දාලා පෙන්නනවා මේ දැන් මේ වතුර ඇතුළට යනවා. ඔහොම වුණාම එතකොට ඔහොම බඳලා බෑ මේ පැත්තටයි බඳින්න ඕනේ. එතන අන්න අධ්‍යක්ෂීම් මනු. උපක්‍රමික අධ්‍යක්ෂීමක් මේ දරුවට දෙන්නේ. ඒ උපක්‍රමික අධ්‍යක්ෂීම තුළ ඔහු දන්නවා දැන් ශාකයකට අංකුරයක් බද්ධ කරගන්නේ කොහොමද? ශාකයකට රිකිල්ලක් බද්ධ කරගන්නේ කොහොමද? ශාකයකට අනුචියක් බද්ධ කරගන්නේ කොහොමද? ඒ තුල ඒගොල්ලන්ගේ gedara watte ඒවා වලට ඔහු යනවන්න සැබෑ අධ්‍යක්ෂීම් වලට. එතකොට මේ උපක්‍රමික අධ්‍යක්ෂීම් හරි ළඟින් යනවා සැබෑ අධ්‍යක්ෂීම් වලට. උදේ ළමයා gedara ගිහිල්ලා මොකද කරන්නේ? අර රත්මල් ගහ තියෙනවා රත්මල් ගස් වල රතු රත්මල් තියෙනවා තැඹිලි ඒවා තියෙනවා සුදු තියෙනවා විවිධ ආකාරයේ රත්මල් ගස් තියෙනවා මේ රත්මල් ගහට ළමයා එක එක රත්මල් ලතු ගෙනල්ලා දැන් බද්ධ කරනවා බද්ධ කළාම එක මල් ගහයි එක එක පාට මල් දැන් පිපෙන්නේ ළමයාට මාර සතුටුයි එයි ඔහු පාවි ඉස්කෝලේ පාවිච්චි කරපු උපක්‍රමික අධ්‍යක්ෂී මොනවද මේ සංකල්පය දෙන්නේ ඒ තුල ඔහු සැබෑ අධ්‍යක්ෂීම් ලැබලා ඔහු අවසානයේදී අනාගතයේදී එක ගහේ විවිධ වර්ග වලින් මල් පිපෙන ශාක නිෂ්පාදනය කරලා හොඳ අලවියකුත් කරගන්න. ඔහු නිෂ්පාදකෙක් බවට පත් වෙනවා. ඔහු ව්‍යවසායකෙක් බවට පත් වෙනවා. ඔහු හොඳ ගොවිපලක් ඔහු සකස් කරගන්නවා. එතකොට මේ හැම එකක්ම දුන්නේ අපි මේ උපක්‍රමික අධ්‍යක්ෂීම් වලින් තමයි මේ තත්ත්වය දුන්නේ. මේ උපක්‍රමික අධ්‍යක්ෂීම් වලින් ලබා දීපු දේවල් සැබෑ අධ්‍යක්ෂීම් වලට යමේ හැකියාව තියෙනවා. එතකොට ඔබට මේ එඩ්ගා ඩේල්ගේ අධ්‍යක්ෂීම් කේතුව පදනම් කරගෙන මම ඔබට මේ කතා කරපු විශේෂේෂ්ත්‍රය තුල මම විශ්වාස කරනවා ඔබට මෙන්න මේ තත්ත්වයන් තුල පාසල් පද්ධතියට ඇතුළත් කිරීමෙන් ඒ වගේම විද්‍යාපීඨ වලට ඇතුළත් කිරීමෙන් ඒ වගේම අපි ගත්තොත් මේ අධ්‍යාපන පරිපාලන ශාස්ත්‍රය තුල තමන්ගේ ගුරු භවතුන් තමන්ගේ විෂය අධ්‍යයනය කිරීමේදී විෂය අධීක්ෂණය කිරීමේදී විෂය පරිපාලනයේ අධ්‍යාපන පරිපාලනයේ තුලදී ඔබට මේ දැනුම ඉතාමත් වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා. එතෙන්දී මේ මෙතෙක් ඔබ ඉගෙනගත්තු එඩ්ගා ඩේල්ගේ මේ අධ්‍යක්ෂීම් කේතුව තුල මා උදාහරණ සහිතව දක්වලා දුන්නේ මේ කරුණු කාරණා ටික කොහොමද තවදුරටත් අපේ ඇතුළට මේ අපේ අධ්‍යාපන ක්‍රමවේදයන් ඇතුළට ගන්නෙ කියලා. ඒ නිසා මේ සැබෑ අධ්‍යක්ෂීම් වලින්
අවසානය කරනකොට ඒ ක්‍රියාකාරී අධ්‍යක්ීම තුළ ඕනෑම දරුවෙකුට හැකියාව තියෙනවා හොඳින් ඒ අධ්‍යයනය කරගන්න. තව උදාහරණ විදිහට ගත්ත හැකි අපිට මේ තනකොළ සුරුඬු වීම. ඒ වගේ දේවල් අපිට ළමයාව එතෙන්ට ගෙනහිල්ල ඒක පෙන්වන්න පුළුවන්. එතකොට ඒ වගේ දේවල් වලින් එක පැත්තකින් ආදර්ශනයකුත් වෙනවා ආදර්ශනයකටත් වඩා එතන මේ සැබෑ අධ්‍යක්ීමක් බවට පත් වෙනවා. ළමයා විසින් ඒක හොයා ගන්නවා. ශාක පත්‍රවල හැඩය දකිනවා. එතකොට ඒ පරිසරයට ගිහිල්ලා ඒ පද්ධතිය තුල තමයි අධ්‍යයනය ලබන්නේ. ඒ විදිහට මේ සැබෑ අධ්‍යක්ීම් භාවිතා කළොත් ඔහුට ඉතාමත් හොඳ දැනුම වර්ධනය කිරීමේ හැකියාව තියෙනවා. එතකොට මේ යටතේ ඔබත් එක්ක මම කතා කරපු එඩ්ගාර් ඩේල්ගේ අධ්‍යක්ීම් හේතුව පිළිබඳව තමයි සාකච්ඡා කරේ. මීට අමතරව ඔබ තවදුරටත් මට කතා කරලා තිබුණා තවත් වචන තුනක් පිළිබඳව යම් ගැටලු ඔබ සතු වෙලා තියෙනවා කියලා. ඒ වචන පිළිබඳවත් නැවත විමසලා තිබුණා කීප දෙනෙක්. ඒ නිසා මම ඒ වචන තුනත් මේ මොහොතේම ඔබත් එක්ක සාකච්ඡා කරන්න. එතෙන්දී ඔබ මේ විෂය අනුබද්ධව මම කියන නිසා අපිට ඒ පිළිබඳවත් සාකච්ඡා කරන්න පුළුවන්. වචන තුනක් පිළිබඳව විමසීමට ලක් කරලා තිබුණා. ප්‍රජානන ආවේදන සහ මනෝචාලක. ප්‍රජානන ආවේදන හා මනෝචාලක. එතකොට මේ වචනවල ප්‍රධාන වශයෙන්ම තේරුම කියන එක සහ මේක කොහොමද යොදාගන්නේ කියලා. ප්‍රජානන කියන්නේ විශ්ලේෂණ සහ සංශ්ලේෂණ හැකියාවන්. ප්‍රජානන කියන්නේ විශ්ලේෂණ සහ සංශ්ලේෂණ හැකියාවන්. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි යම් කිසි ප්‍රස්ථාරයක් දැක්කහම දැන් කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් මේ දවස්වල අපිට මාධ්‍යවල පෙන්නනවා ප්‍රස්ථාරයක්. මෙන්න කොවිඩ් රෝගීන් සංඛ්‍යාව. එකෙන් මෙන්න දැන් සුව වෙලා ගෙදර ගිය සංඛ්‍යාව. මෙන්න දැනට ප්‍රතිකාර ලැබමින් ඉන්න සංඛ්‍යාව. මෙන්න මරණයට ලක්වෙච්ච සංඛ්‍යාව. එක ප්‍රතිශත විදිහට දෙන අතර වගුවක් වෙන්න පුළුවන් ප්‍රස්ථාරයක් වෙන්න පුළුවන්. ඒතර අපිට ඒක විශ්ලේෂණය කිරීමේ හැකියාව තියෙනවා. ඒ විශ්ලේෂණය තුළින් අපිට තියෙන එහෙනම් ප්‍රජානන දැනුම සම්බන්ධ හැකියාවක් තමයි මේ ප්‍රජානන ලක්ෂණවලදී අපි බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට අපි ගත්තොත් එහෙම තවත් උදාහරණයක් විදිහට රචනය. රචනය ගත්තොත් එහෙම අපි දන්නවා දැන් අවබෝධයේ ප්‍රශ්න පත්‍රයේ අපි හැම වෙලේම රචනයක් බොහෝ විභාගවලදී අහනවා. රචනය අහනවා සාරාංශය අහනවා. එතකොට අපි දන්නවා සාරාංශයකදී ඔබට කියනවා මේ තුනෙන් එකකට තමයි මේක කොට කරගන්න ඕනේ. ඊට පස්සේ මේකේ තියෙන මෙන්න මේවා ඉවත් කරන්න ඕනේ. තනි ඡේදයකින් ලියන්න ඕනේ. මෙතෙන්දී දැනුම තමයි ඔබට ලබා දෙන්නේ. ඒ වගේම මේක සංශ්ලේෂණය කිරීමේ හැකියාව. එතකොට එතන තියෙන කොන හැකියාවද? ප්‍රජානන හැකියාව. ප්‍රජානන හැකියාව. ප්‍රජානන හැකියාව තමයි එතෙන්දී ඔබෙන් දැනුම සංශ්ලේෂණ විශ්ලේෂණය කිරීමේ හැකියාව තමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් අපි තමු රචනයක් දෙනවා කියලා. රචනය තුලත් අපි කියනවා පළවෙනි ඡේදයේදී ඒ ඡේදයේ පළවෙනි මාතෘකාව හඳුනා දෙන්නේ පළවෙනි ඡේදයේ. දෙවෙනි ඊළඟ කොටසේ බඳ කොටස තුල තව ඡේද කීපයක් වෙන්න පුළුවන්. විෂය කරුණු පිළිබඳව තමයි දෙන්නේ. ඊට පස්සේ අවසාන ඡේදයෙන් ඔබගේ අදහස් යෝජනා ඉදිරිපත් කරන්න. එතකොට මේ විෂය කරුණු පිළිබඳව ඔබ මොනම රචනයක දැනුම තමයි යොදන්නේ. දැනුම එතකොට මේකේ ආකෘතියක් තියෙනවා. අපි රාජකාරී ලිපියක් ගත්තොත් ඒකේ ආකෘතියක් තියෙනවා. ඒක දැනුම. එතකොට රාජකාරී ලිපියක් ගත්තත්, වගුවක් ගත්තත්, ප්‍රස්ථාරයක් ගත්තත්, රචනයක් ගත්තත් ඒක ඇතුලේ අනිවාර්යයෙන්ම දැනුම තිබිය යුතුමයි. එනම් ප්‍රජානන හැකියාවන් ඒක තුළ ප්‍රජානන ලක්ෂණ තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට අපි ගත්තොත් එහෙම ආවේදන. ආවේදන කියන්නේ ආකල්ප. එතකොට දැන් අපි ගත්තොත් එහෙම මේ වගුවකනේ ආකල්පේ. එතකොට වගුවක් තුළ තිබුණේ ප්‍රජානන හැකියාව විතරයි. ආකල්ප කියන්නේ රචනය තුළ තියෙන ආකල්ප. රචනය තුළ තියෙනවා මෙහෙම කළොත් මෙහෙම වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහේ මේ තත්ත්වය ඇති වුණොත් මෙහෙම වෙන්න පුළුවන්. එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් මෙන්න මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේ ඒ වගේ එක්සත් ජාතීන් සංවිධානය වගේ එකක් අවශ්‍යයි. නැත්නම් ලෝකයේ තුන්වැනි ලෝක යුද්ධයක් ඇති වෙන්න පුළුවන්. එතකොට මේවා ඔක්කොම මොනවාද? ආකල්ප මේ වශයෙන් ඇති වෙන කරුණු කාරණා. එතකොට රචනය තුළ අර ආකල්ප එක්කම තමන් අවසානයේදී කියනවා ඔබගේ යෝජනා චෝදනාත් ඉදිරිපත් කරන්න පුළුවන්. ඔබගේ ඇඟ ඇතුළේ තියෙන දැක්මත් ඒක ඇතුළට ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට අර රචනය තුළ ප්‍රජනනන ලක්ෂණ තිබුණා වගේම ආවේදන ලක්ෂණත් අන්තර්ගත වෙනවා. ඒත් ආවේදන කියන්නේ ආකල්පමය අත්ත්‍යයන්. මනෝචාලක කියන්නේ මේ දේවල් එක්ක තමන්ගේ මනසින් විග්‍රහ කරගෙන තමන් හැසිරෙන ආකාරය. ඒක ක්‍රියාකාරී තත්ත්වය.
එතකොට මේ දැන් හුඟක් වෙලාවට ඔබ හැම කෙනෙක්ගේම වාර්ෂික කාර්ය සාධන වාර්තාව දිනන වැටුප් වර්ධකයේ දෙන්න. එතකොට ඔබ හැසිරෙන ආකාරය අනුව තමයි ඔබගේ වැටුප් වර්ධකය ඔබට නිර්දේශ කරන්නේ. එතකොට ඒක තමයි කාර්ය සාධන. ඒක අධ්‍යාපන පරිපාලනය ගත්තොත් එහෙම අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් සිත් වෙන තමන්ගේ පල්ලෙහා ඉන්න නිලධාරීන්ගේ කාර්ය සාධනයේ දාසම් කරන්නේ. ඒ කාර්ය සාධනයේ බලනකොට ඔවුන්නේ රාජකාරි නිවැරදි පරිදි කළාද ලබා දී යුතු ඉලක්ක වලට ලබා දුන්නාද ඒ ඒ ඒ අවශ්‍යතා තෘප්ත කරගත්තද ඒ කාර්ය සාධනයේ එහෙනම් ඒ කාර්ය සාධනයේ බලන්නේ මේ මනෝචාලක ලක්ෂණ. එතන මම ඒ හින්දා තමයි ඔබ බලන්නේ අධ්‍යාපන පරිපාලනයේදී මොනවද මේ මෙයාගේ දැන් මේ ගුරුවරයා කලින් ඒ ඉස්කෝලේට යනකොට තිබුණේ විභාගයේ සාමාන්‍ය පෙළ ගණිත ප්‍රතිඵල තිබුණේ ඉස්කෝලේම 6යි දැන් මේ වර ගණිත ප්‍රතිඵලයේ 45යි. එහෙනම් මොකද වෙන්නේ? දැන් ගණිත ප්‍රතිඵලයේ වර්ධනය වෙලා තියෙනවා. ගණිත ප්‍රතිඵලයේ වර්ධනය වෙලා තියෙන්නේ යාගේ මනෝචාලක හැකියාව වර්ධනය කරලා තියෙනවා යා. ඒ මනෝචාලක හැකියාව දිහා බලලා තමයි යාගේ කාර්ය සාධනය බල බලන්නේ. චර්යාව. යාගේ චර්යාව පිළිබඳව තමයි අපි මනෝචාලක හැසිරීම බලන්නේ. දැන් සමහර වෙලාවට අපි සමහර කියන මේ රචනයේ තුල මනෝචාලක හැකියාවක් තියෙනවද කියන පොඩි ගැටලුවක් මිනිස්සු තුල ඇති වෙලා තියෙනවා. දැන් බලන්න රචනයේ ලියන්නේ අපි මාතෘකාවට ගොනු වෙලා අපි අදහස් පොඩ්ඩක් එකතු වෙනවා. නමුත් තාර්කික විෂය කරුණු වැඩිපුරම තියෙන ප්‍රජානන ලක්ෂණ තාර්කයේ දැනුම බුද්ධිමේ ඒ තුළ අපි අපේ ඇඟ ඇතුලේ තියෙන සමහර යහපත් කරුණු තුනක මේක ඇතුළට දානවා. හැබැයි අපි මේ යහපත් කරුණු දැම්මට අපි ඒ විදිහට හැසිරෙන්නේ. දැන් අපි කියනවා පොලිතින් භාවිතය හොඳ නෑ පරිසර මේ පරිසරෙට. අපි අර ෂොපින් බෑග් එක අරගෙන එනවා. එතකොට මනෝචාලක හැකියාව ඒක නැහැ. ඊළඟට අපි ඉස්කෝලේදී අපි පොදුවේ ඔබ සියලු දෙනා පොලිතින් භාවිතයට විරුද්ධයි. හැබැයි ඔබ පන්ති කාමරේ ළමින්ට කියනවා අනිවාර්යයෙන්ම පොත්වලට පිට කවර දාගෙන ඉන්න ඕනේ. ඒකට මෙහෙම පොලිතින් එකක් දාගෙන ඉන්න ඕනේ කියලා. එතකොට බලන්න ඔබගේ හැසිරීම මොකද වෙන්නේ? මනෝචාලක ඔබගේ ආවේදන තියෙනවා පොලිතින් හොඳ නෑ කියලා. හැබැයි ඔබගේ මනෝචාලක හැකියාව මෙහෙම නෑ. ඔබ ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒ හින්දා ඒ රචනයේ තුල මනෝචාලක හැකියාව මොමනම් දකින්නේ නෑ. මනෝචාලක හැකියාව කියන්නේ අපි අපේ කාර්ය සාධනය. එහෙම නැත්නම් අපි මෙහෙවන ආකාරය මනස මෙහෙවන ආකාරය මනස පාදක කරගෙන මෙහෙවන ආකාරය තමයි මනෝචාලක ලක්ෂණේ විදිහට අපි හඳුනගන්නේ. ඊළඟ අපි බලත්තොත් එහෙමනම් අපි දැන් ඔන්න අපි මද්ද්‍රව්‍ය විරෝධී. හැබැයි අපි මද්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. බොනෝ. එතකොට මොකද වෙන්නේ? ආවේදනය කියන එකක් මනෝචාලක කියන්නේ තව එකක්. ඇසිරීම රටාව වෙනස්. එතකොට ඒ නිසා අර ඔය මිනිස්සු කියමනට කියන්නේ හක්කේ දඩමස් මොකද්ද? බොක්කේ දඩමස් හක්කේ මොන බුදුබණ කියලා. එතකොට ඒ කියන්නේ මේ ආවේදන එකක් මනෝචාලක හැකියාව එකක්. එතකොට ඒ නිසා දැන් පන්ති කාමරේ ඉන්න ගුරුවරයා කියන අපි පොලිතින් විරෝධී. හැබැයි ළමයිගේ පොත්තට අනිවාර්යයෙන් පොලිතින් දාන්න ඕනේ කියන. එතකොට මේ දෙක වෙනස්නේ. ඝට්ටන යන ගැටුම්. ගැටුම් පිළිබඳවත් තියෙනවා මේ මේවත් එක්ක තවදුරටත් ඉදිරියට කතා කරන්න පුළුවන්. එතකොට ඒ හින්දා මේ මනෝචාලක කියන්නේ මනස මෙහෙයවීම, චර්යාවනුව සිද්ධ කිරීම. ප්‍රචාරණ කියන දැනුම, තර්කය, ශක්තිය, සංශ්ලේෂණයේ විශ්ලේෂණයේ තුල තියෙන ප්‍රජානන හැකියාව ආවේදන හැකියාව විදියට අපි දකින්නේ අපේ තියෙන හැඟීම් දෙක අපි ඒක යොදා ගන්න ආකාරය. මනෝචාලක හැකියාව කියන්නේ අපි ක්‍රියාත්මක වෙන සැබෑ ලෙස පොළවේ හැසිරෙන ආකාරය. ඒ පිළිබඳවත් බහලා තිබෙන නිසා තමයි මම මේ වැඩසටහනේදී ඒ පිළිබඳවත් ඉදිරිපත් කරන්න අදහස් කළේ. ඒක අද දවසේ මාගේ ප්‍රධානම මාතෘකාව උනේ මේ කේතුව පිළිබඳ අධ්‍යක්ීම් කේතුව පිළිබඳව. එතකොට අපි මුලින්දම්ම කතා කරේ එක එඩ්ගාඩියල්ගේ 1946 ඉදිරිපත් කරු මේ මහාචාර්ය එඩ්ගාඩියල්ගේ අධ්‍යක්ීම් කේතුව පිළිබඳව. එතකොට වර්තමානයේ වෙනකොට මම දකිනවා මේ අධ්‍යක්ීම් කේතුව තව ඌණ පූර්ණේ කළ යුතු, තව එකතු කළ යුතු විශේෂ කර්ම ගණනාවක් තියෙනවා. එතකොට අපි පන්ති කාමරය තුළ එඩ්ගාඩියල්ගේ අධ්‍යක්ීම් කේතුව ඇතුලේ කොච්චර දේවල් දැන්ට යොදා ගන්නවද? ඔබ මුලදී අර හිතුවට අපි පළවෙනි අවස්ථාව එහෙම නැත්තම් මේ සංකේතාත්මක අධ්‍යක්ීම් විතරයි කියලා නෑ. ඊට එහා ගිය ඔබ දන්නවා ඔබ දෘශ්‍ය සංකේත භාවිතා කළා, වාචික සංකේත භාවිතා කරා. ඒ වගේම ඔබ තැටි ඒ தත්යේ අයින් වුණත් ඔබ චලන චිත්‍ර භාවිතා නොකළත් අධ්‍යාපන රූපවාහිනී වෙනුවෙන් ඔබ පරිගණකේ භාවිතා කළා වෙන්න පුළුවන්. ප්‍රදර්ශන භාණ්ඩ ඔබ අනිවාර්යෙන් භාවිතා කරා. අධ්‍යාපන චාරිකා ඔබ භාවිතා කරනවා. ඔබ ආදර්ශන භාවිතා කරනවා. ඔබ හෘදේ කොටසක් ප්ලාස්ටික් එකක් ගෙනල්ලා ළමයින්ට උගන්වනවා. එළා නාට්‍යානුසාරයෙන් ඔබ සමහර විට භාවිතා කරනවා ඇති. ඔබ උපක්‍රමික අධ්‍යක්ෂකින් භාවිතා කරනවා විවිධ කරුණු උපන්ති කාමරයට ගෙනල්ලා ළමයි එක් ඒ ආකාරයෙන් කටයුතු කරනවා. ඒ වගේම ඒ තුළ දරුවන් සැබෑ අධ්‍යක්ෂකින් වලට ඔබ යොමු කරනවා. ඒ ඔය කෘෂිකර්ම වගේ දේවල් වලදී ඒ පත්ති හදලා පාත්ති හදලා ඒ පොහොර වර්ගය යොදලා ඒ අස්සැන්න බලලා ඒ විවිධාකාර සැබෑ අධ්‍යක්ෂකින් වලටත් දරුවන් යොමු කරනවා. ඒතර පාසල් පද්ධතිය වුණත් දැන් මේ
එඩ්ගාර් ඩේල්ගේ අධ්‍යක්ෂීම් කේතු හේතු වෙන විශාල ලක්ෂණ ප්‍රමාණයක් ඔබ ඔබගේ පන්ති කාමරය තුළ භාවිත කරනවා. එහෙනම් ඔබගේ විෂයට ගැළපෙන ආකාරයෙන් ඒ මූලධර්ම කොහොමද භාවිත කරන්නේ, මේ සංසිද්ධිය කොහොමද අධීක්ෂණය කරන්නේ අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන්, ඒ තුළ තමන්ගේ විෂය අධීක්ෂණය කොහොමද එන්නේ, මෙන්න මේ කරුණු ටිකත් ඔබට හොඳින් ග්‍රහණය කරගන්න මේ දැනුම අවශ්‍යයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මේ එකකවත් නොඉන්න ගුරුවරු ඉන්න පුළුවන්, විදුහල්පතිවරු ඉන්න පුළුවන්, ඔබ සියලු දෙනා මේ දැනුම දන්නවා. නමුත් මේක තවදුරටත් විශ්ලේෂණය කරගෙන නිවැරදි දැනුම සහිතව ඔබගේ පාසල, ඔබගේ ඉලක්ක කරා, ඔබගේ සිසු පන්ති කාමරේ දරුවන් මෙහෙවිය යුතු ආකාරයේ ඔබට වඩා හොඳින් පැහැදිලි වෙනවා ඇතයි කියලා මම විශ්වාස කරනවා. එතකොට තවදුරටත් එකතු වෙලා නැති අයට ආරාධනා කරනවා අධ්‍යාපන පරිපාලන සේවයට සීමිත විභාගේ ඒකම ගුරු අධ්‍යාපනඥ සේවය විද්‍යාපීඨ කථිකාචාර්ය සේවයේ විභාගය මම විශ්වාස කරන ඔක්තෝබර් මාසෙ ඉතර පැවැත්වෙයි. මේ දක්වාත් එකතු වෙලා නැති අයට ඔබට පුළුවන් NASA ගම්පහ එඩුකේෂන් ප්ලැට්ෆෝම් හරහා මේ පන්ති මාලාවට තවදුරටත් එකතු වෙන්න. එහෙනම් අපි තවත් මේ වගේ දේශනකදී හම්බ වෙනතුරු අද දවස මෙතන නිමාවටපත් කරනවා. බොහොම ස්තුතියි. ආයුබෝවන්.